ඉරේ මිහිදුම් තිරය දිසෙයි තේයායේ කළු ලප වසර ගණනාවක් තිස්සේ සමාජයේ විසින් කඳුකරේ සංගවා තිබූ ප්‍රශ්නයක් ඒ විදිහට කවියෙන් කියන්න උත්සාහ කරන්නේ චූලානන්ද සමරනායක ඔහුගේ අකුළු නැමති කවි පොතේ. මේ සමාජ ප්‍රශ්නයම මීට දශක කිහිපයකට උඩදී කොළඹ යුගයේ ප්‍රකට කවියෙකුණු පීබි අල්ලිස් පෙර රචනා කරනවා. දෙහිලෙල්ලක් වගේ මිරිකාගෙන ඉස්ම නොයැපෙන යටු පැටුප් දී ලැබ සේවය උස්ම නුඹලා පෙළති ධනපතියෝ ලෙස විස්ම කඳු උඩ හැදෙයි නීතියටත් පිට ගැස්ම. ආරම්භ කරමු අදත් මීමන්දාව. සුපුරුදු පරිදි මීමන්දාවට අදත් එකතු වෙන අප සමග ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්, ඒ වගේම ප්‍රවීණ පරිවර්තක කිවියර සාහිත්‍යදර චූලානන්ද සමරනායක. අපි ආදරණීය චූලායි අදත් අපිත් එකතු වෙනවා මීමන්දාවට. ආරම්භ කරමු පළවෙන ගීතයත් සමග අද සුපුරුදු සත්සර දායකත්වය අපි මචං සහෘද පිරිස. සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි. සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි. සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි. පමාවුනොත් මල පරවේ, පමාවුනොත් මල පරවේ. ඉරට යටින් හඳට යටින්, ඉරට යටින් හඳට යටින්. කාලය පැන යනවා, කාලය පැන යනවා. මලහියට ඇයි අඬන්නේ, මොකටද හෙට ගැන හිතන්නේ. මලහියට ඇයි අඬන්නේ, මොකටද හෙට ගැන හිතන්නේ. කඳුලයි කියයි ඇයි පිළිගන්නේ, හිනාව ආවම කොතැනද ඉන්නේ. කඳුලයි කියයි ඇයි පිළිගන්නේ, හිනාව ආවම කොතැනද ඉන්නේ. මල් කෙමියේ පැණි පිරෙන්නේ, ජීවිතයේ රස තියෙන්නේ. මල් කෙමියේ පැණි පිරෙන්නේ, ජීවිතයේ රස තියෙන්නේ. නෙළුවොත් මල අතින් එකයි. සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි. පමාවුනොත් මල පරවේ, පමාවුනොත් මල පරවේ. ඉරට යටින් හඳට යටින්, ඉරට යටින් හඳට යටින්. කාලය පැන යනවා, කාලය පැන යනවා. ඔව්, සිංහල සිනමාවේ 184 වන චිත්‍රපටයේ දහසක් සිතුවිලි. ඒ චිත්‍රපටයේන ඉතාමත්ම ප්‍රකට ගීතයක් අපි අද මීමන්දාව ආරම්භ කරන්නට යොදාගත්තේ අප ඇසුවේ, අපි මචන් හඬින් අප ඇසුවේ නැරඹුවේ. මම කැමති අපේ සාකච්ඡාව ආරම්භ කරන්න ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් වෙත යොමු වෙන්න. එම ගීතය ඔස්සේ අපට පුළුවන් අද අපේ මේ සුන්දර කතාබහ ආරම්භ කරන්න. අධ්‍යක්ෂණයකව දහසක් සිතුවිලි චිත්‍රපටයේ 968 අවුරුද්දේ තිරගත වෙන්නේ. හිනු ජයසේන සහ නිලන්ති විජේසිංහ මේ ප්‍රධාන චරිත. ධම්මවන්නේ ආරච්චි කියලා තම නළුවෙක් හිටියා. ඒකේ මේ කථානායකයා පෙමින් බැඳෙනවා පෙම්වතියත් එක්ක. නමුත් ඇය තවත් කෙනෙක් ඇසුරු කරනවා. ඔවුන් එකතු වෙන සාදයකදී තමයි ඒ ධම්මවන්නේ ආරච්චි තමයි මේ ගීය ගයන්නේ. එතෙන්ට පෙම්වතාවන හිරි ජයසේන යනකොට මේ ගී ගයිමින් තියෙන්නේ. ඒ අවස්ථාව ඒකයි. මේ ගීතය විමල් වික්‍රමසේකර තමයි රචනා කළේ. අපි අහලා පුරුදු නමක් නෙමෙයි වැඩිපුර. ජයතිස්ස අලහකෝන්ගේ සංගීතය, ඒ වගේම දේවානන්ද වෛද්‍යසේකර තමයි ගායන ශිල්පියා වෙන්නේ. මේකත් අර දෙක් අපිට පේන්නේ මේ
සාදේක නැත්නම් සම්භාෂණයක ගායනා කරන සාම්ප්‍රදායික ගීතයකට වඩා යම් යම් දාර්ශනික කල්පනා තියෙනවා. දැන් සතුට විලයි, සැපත මලයි, නෙළුවොත් මල තින්න එකයි, පමා වුණොත් මල පරවේ. ওই කාරණා කියන්නේ. දැන් ඕෂෝනම් කියනවා මල් වලට ආදරය නම් මල් නෙලා ගන්න එපා, ගහේ තියෙන්න අපි කියලා. මේ දැන් බෞද්ධයන් අතර තියෙනවා ගහේ තිබියදී මල් පූජා කරන ගාථාවකුත්. ඉතින් මලක් නෙලා ගත්තට පස්සේ සතුට ඉවරයි කියලා තමයි කියන්නේ. නෙළුවොත් මල අතින්න එකයි, පමා වුණොත් මල පරවේ. දැන් මල නෙලා ගන්න කියලා මෙතන යෝජනා කළා. සතුට විලයි, සතුට නැමැති විලේ පිපුණු මල, සැපත මලයි. දැන් මිනිස්සු සාමාන්‍ය ජීවිතේ සැපතනේ හොයාගෙන යන්නේ. ඉතින් ඒක ප්‍රමාද වුණොත් ප්‍රමාද නොවී මේක ලබා ගන්න කියලා තමයි යෝජනා කරන්නේ. මල් කෙමියේ පැන පිරෙන්නේ, ජීවිතේ රස පිරෙන්නේ. ඊට පස්සේ කියනවා මේ 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 මල ඊයට අඬන්නේ, මොකටද හෙට ගැන හිතන්නේ. ඒක යම් පමණකින් අර කයම්වාදී දර්ශනයට සූපි දර්ශනයට එකඟයි. ඒ කියන්නේ මේ මොහොත පමණක් පවතිනවායි කියන කාරණේ. ඒක මාධ්‍යමික දර්ශනයේ තියෙනවා, කෘෂ්ණමූර්ති දර්ශනයේ තියෙනවා, ගිවි ගිය කාලය සහ අනාගතයේ මේ පවතින මේ මොහොත ගැන කරගැනීමක් වෙන්න කියලා. ওই කාරණා දාර්ශනික කාරණා තියෙන අතරේ මම හිතන්නේ ජීවිතය ගැන පොඩි සැහැල්ලුවෙන් ගයන ගීයක්. මේ ජීවිතේ සැහැල්ලුවෙන් ඉඳ ගන්න කෙනෙක් යෝජනා කරන ගීතයක් හැටියටයි මට නම් මේක පේන්නේ. ගීත සංගීතයත් සිහි කරත් හඳයි කියලා මම. සංගීතය ජාති සලහකෝන් වූ වැඩිපුර අපි ඒ කාලේ මේ ප්‍රකට ශිල්පීකෝ සමාජ චිත්‍රපටයේ ජීජිල් පෙරරාගේ සමාජ චිත්‍රපටයේ එහෙම සංගීත නිර්මාණ කළේ ඔහු. අමරදේවෙනුත් ඔහුට ওই ගායනා කරලා තියෙනවා. සංගීතයත් මම හිතන්නේ සාම්ප්‍රදායික බටහිර සංගීතයට වඩා මේ කැලිප්සෝ මිශ්‍ර මේ තාරුණ්‍යයට ගැළපෙන සැහැල්ලු කටහඬක්, සැහැල්ලු සංගීත ආකෘතියක් තමයි තියෙන්නේ මට පේන්නේ. මලහියට ඇයි අඬන්නේ, මොකටද හෙට ගැන හිතන්නේ. මලහියට ඇයි අඬන්නේ, මොකටද හෙට ගැන හිතන්නේ. කඳුලයි කියයි ඇයි පිළිගන්නේ, හිනාව ආවම කොතැනද ඉන්නේ. කඳුලයි කියයි ඇයි පිළිගන්නේ, හිනාව ආවම කොතැනද ඉන්නේ. මල් කෙමියේ පැණි පිරෙන්නේ, ජීවිතයේ රස තියෙන්නේ. මල් කෙමියේ පැණි පිරෙන්නේ. ඔව්, ඉතින් චුලයි ඉරට යටින් සඳට යටින් කාලේ පැන යනවා. මොකද හිතෙන්නේ? ඇත්තටම දැන් මේ ගීතය ගැන රත්නශ්‍රී විජේසිංහන් කියනකොට මම කල්පනා කරේ දැන් ඔය ගීතය හා චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන කාලේ අපිට චිත්‍රපටි බලන්න පුළුවන් වයසක නෙමෙයි හිටියේ. මට වයස අවුරුදු 3යි. අපි මේ සිනමාපටයත් එක්ක නෙමෙයි මහින්ද මේ ගීතයේ රස විඳින්නේ. මේක වෙනම අපි සාදවල නැත්තම් අපේ තරුණ වයසේදී කණ්ඩායම් එකතුනම ගයන ගීතයක් හැටියට තමයි අපි මේක ගායනා කරේ. මේ ගීතේ මේ වෙනසක් දැනෙනවා පළමුකොට. මේ ගීතය අහනකොටම අපිට සාමාන්‍යයෙන් අපි සාදයකදී ගායනා කරන ගීතයට වඩා වෙනසක් දැනෙනවා. මම හිතන්නේ වඩාම තදින් මට නම් ඒ ගීතයේ දැනුනේ අර ජීවිතයේ දුක්ඛ පක්ෂය නෙමෙයි, ජීවිතය විඳින්න තියෙන දෙයක් කියන ඒ ආමන්ත්‍රණය අපිට කරපු නිර්මාණයක් හැටියට තමයි මේ ගීතේ දැනුනේ. ඒක හරි විශේෂත්වයක් තිබුණා සංගීතයේ, ගායනයේ, ඒ පද පෙළේ සියලු දේවල්. ඒ කියන්නේ මේ ජීවිතේ අත්හරින්නට හෝ මේ අතහැර යන්න, තැවෙන්නට, නැතිවෙච්ච දේවල් ගැන ලත වෙන්න තියෙන දෙයක් නෙමෙයි ජීවිතය කියලා තියෙන්නේ. බදා වැළඳ ගන්න, විඳින්න තියෙන දෙයක් කියන හැඟීම තමයි මට ඇත්තටම ඒ ගීතේ වැටහෙන්න පටන් ගත්තා ඉඳලා දැනුනේ. අදටත් මම බොහොම ප්‍රිය කරන ගීතයක් මේක. ඔව්, ඉතාම ජනප්‍රිය ගීතයක්. ඔව්, අපි මම හිතන්නේ ගීතය හරහා අපි වැඩසටහනට හොඳ ආරම්භයකට පැමිණියා කියලා මට හිතෙනවා. අද අපත් සමග එකතු වෙන්නේ මම පෙර කිව්වා වගේම රත්නශ්‍රී විජේසිංහන් ප්‍රවීණ කවියර, චුලන සමරනායක සාහිත්‍යදරයා, කවි රචනා කරලා තියෙන රසක්. මම කැමති ඔබගෙන් දැනගන්න, මම හිතන්නේ ඔබගේ කවි ගමන් මග ඇතුලේ චූලානන්ද සමරනායක කියන සාහිත්‍යදරය, එහෙම නැත්නම් කවියෙකු හැටියට ඔබ ස්ථානගත කරන්නේ කොහොමද? ඔහුගේ විශේෂම ඔහුගේ දේශපාලන භාවිතය සමග ඔහුගේ කවිය ප්‍රවීණයෙක් හැටියට ඔබ දකින්නේ කොහොමද කියන එකෙන් අපි මේ සාහිත්‍ය කතිකාව ආරම්භ කරන්න. ඔව් මහින්ද, මේ චූලා, මම චූලා කිව්වට කමක් නැහැ. චූලා කියලා අදහස් කරන්නේ මේ පුංචි කෙනෙක් නෙමෙයි. අපි බොහොම ආදරණීය ආමන්ත්‍රණයක් එක්ක මේ 90 දශකයේ මුල ඉඳලම
ඊටත් කලින් ඉඳලා ඇත්තටම රාවය පොත්පතෙත් රාවය සංග්‍රහෙත් කවිපිටු සංස්කරණය මට පැවරිච්ච වෙලාවේ පද්මතටාකය කියලා ඒ කවිපිටු නම් කරලා මේකට කවි එනවා. ඒ කවි අතර තිබුණා නුවන් උදේ වික්‍රමසිංහ කියන නමින් නොකඩවා කවි මේ සැපයූ කෙනෙක් හිටියා. මම දන්නේ පුද්ගලික අඳුරන්නේ. ඒ කවි දෙක තුනක් වෙනකොට ඉතින් මේවා හොඳ කවි තෝරලා මම පළ කරනවා. මමන්ට කවියක් කපලා පළ කරනවා. එහෙම දිගින් දිගට මේ මට තේරෙනවා ඔහු අභ්‍යාස කරන බව. ඉතින් ඇත්තටම මේ නුවන් උදේ වික්‍රමසිංහ පස්සේ කාලෙක මම ඔහු සේවය කළ අමාත්‍යාංශයේ මමත් සේවය කරන දවසක මම අහලා තිබුණා ඔහු අමාත්‍යාංශයේ ඉන්නවා කියලා. ඒ නිසා මම කියලා හෙව්වා නුවන් උදේ වික්‍රමසිංහ කියලා කෙනෙක් ඉන්නවද කියලා. මේ එහෙම කෙනෙක් නැහැ කිව්වා. බලනකොට ඒ තමයි චූලන සමරනායක. ඉතින් ඔහු කවිය තමයි මම හිතන්නේ ඔහුගේ මේ උරගල වෙන්නේ. දැන් අපි මේ සංස්කෘත විචාරකයෝ කියන්නේ ගද්‍ය උරගල කියලා. ගද්‍යෙන් තමයි පටන් ගන්න ඕන උරගල ගාලා බලන්න. නමුත් චූලගේ උරගල වෙන්නේ කවිය පද්දේ. ඒ ගමන් වගේ ඔහු සෑහෙන කාලයක් තිස්සේ ඇවිල්ලා මම හිතන්නේ මේ වුණට කාව්‍ය සංග්‍රහ තුනක් විතර පළ කරලා තියෙනවා. හතරක් පළ කරලා තියෙනවා. ඉතින් ඔහුගේ කවිවලට අපි ඇලුම් කළා ඇත්තටම. එකක් තමයි ඒ කවි මේ සම්මතයට එකඟ නොවන මේ සම්මතය ප්‍රශ්න කරන වර්තමානයට සංවේදී වෙන කවි. ඒ අන්තර්ගතය එහෙමයි. ඊළඟට ඔහු මහා විශාල ආකෘති හරඹ පාන නොගියාට ඔහුගේ කවියේ ප්‍රතිභාව සහ නිර්මාණාත්මක ලක්ෂණ තිබුණා. ඒ නිසා චූලයි කවියේ වෙනම අඳුරා ගන්න පුළුවන් ලක්ෂණ අනන්‍යතා ලක්ෂණ ගොඩනාගෙන ඉන්නවා. ඒක තමයි මම විශේෂ දකින විශේෂය. මං හිතන්නේ ඔහු පස්සේ කාලෙක ඔහු පරිවර්තන සාහිත්‍යයට දැවැන්ත සම්පාදනයක් කරනවා. ඒවත් එක්ක මේ කවිත්වයේ තියෙන පරිධියත් විශාල වෙනවා චූලගේ. ඊට පස්සේ මෑත කාලේ ඔහු මං හිතන්නේ යකුළු කියන කාව්‍ය සංග්‍රහය පළ කළේ. දැන් බලන්න චූලා දැන් මේ පොතේ දැන් ඔබ මේ මීමන්දාව ආරම්භ කරමින් අපට ඉදිරිපත් කර කවිය මේ ඉරෙයි මිහිදුම් තිරය දිසෙයි තේයායේ කළු ලබ. දැන් සම්මතයේ ප්‍රශ්න කරනවා කියලා මම චූලාට යෝජනා කරන්නේ මේ කාරණ නිසා. දැන් අපි ගොඩා කාලේ ඉඳලා අපි අහලා තියෙනවානේ ගුවන් ඉදිරියේ උඩරට කඳු කර සිරියා පළඳින රූබර මුහුණෝබේ රත්නගිරි දිගු කර මන්දහස නම් වෙන තේ දළු නෙලනදේ. ඒ රූබර මුහුණුයි රත්නගිරි ඇත්ත නෙමෙයිනේ. ඒ රූබර මුහුණුයි රත්නගිරි තමයි අර මීරිය බැද්දේ අරනායක රාමසර කන්දේ පසට යට වෙලා ගම්පිටින් නාය ගිහිල්ල නැති වුණේ. හරි දුක්ඛිත ජීවිතේ. ඒ නිසා ඒක නෙමෙයි, ඒක ප්‍රශ්න කරනවා. දිසේ තේයායේ කළු ලප මේ මිහිදුම් තිරේ ඉරිලා මේ ජවනිකාව හරියට ඇත්ත ජවනිකාව පේන්න ගන්නවා. ඒවා කළු ලප. ඉන් එහාට ඒවා සමීප නිරීක්ෂණය කරන්න කවුරුත් නැහැ. ඒක කරන්න ඕනේ. ඉතින් මේ ඉඟියක් මේ කීටිකාවේ වලට මං චූලගේ එච්චර කැමති නැහැ ඇත්තම කියනවා නම්. පොඩි නිකන් ඉඟියක් නෙදෙන්නේ. මේවා නිකන් නර්මාලාප වගේ. සමහර හොඳ කවි තියෙනවා නැත්තේම නැහැ. ඒ කියන්නේ නර්මාලාප වලට කිට්ටු වෙන ඒවා. ඒවා මේ කවි තවදුරටත් විස්තීර්ණ කරන්න ඕනෑ කියලා මං හිතන කවි. නමුත් ඊට වඩා දැන් බලන්න මේ වගේ කවියක් ගත්තොත් නොමිලේය නිදහස්ය සුවසේවේ සරති ආතුරයෝ ආධාර පත්‍රිකා අතතිව සොයාගනු පිණිස පිරිවැය වකු ගඩුවක බයිපාස් සැත්කමක පිළිකා බෙහෙත් වඩිය සුවසේවා ඇමති සඳ ඒරෝප්පයේ ගිලන් හල ලැබුණුවත් සුවසේවය හුදී ජන තරු දකින මිලකට. දැන් මේක මේ හැමෝම කියන සම්මතය. ඒ කියන්නේ පුවත්පත් වලින් සහ ප්‍රවෘත්ති වලින් අපට දෙන සත්‍ය විනිවිද කවියෙක් ප්‍රශ්න කරන්න ඕනෑ. එහෙම නොවෙනව නම් එයා කවියෙක් නෙමෙයි. අර ඔබ දන්නවා දගිස්ථානයේ මහකව ජනතා කවියා හැටියට තනු රසුල් ගම්සටෝ කියනවනේ කවියා ඉපදිලා තියෙන්නේ භාෂාව පහළ වෙන අවුරුදු 100කට කලින් කියන. ඒ නිසා භාෂාව නිර්මාණය කරන්නේ කවි නැත්තටම. භාෂාවට අර්ථ දෙන්නේ අර්ථ දක්වන්නේ කවි. ඒ නිසා ඒ භාෂා මේ රමණීයත්වය විතරක් නෙමෙයි මේක. මේ කියන්නේ බියුටි කියන එකම නෙමෙයි කියන්නේ මේ. ඉතින් එහා ගිය දැන් දැක්මක් තියෙන්න ඕන කවියෙකුට. දැන් චූලට ඒක තියෙනවා. චූල අත්දැකීම් වලින්ම ප්‍රත්‍යක්ෂයෙන්ම මේ ඥානය ලබාගත් කෙනෙක් ඔහු. ඒ නිසා
තුළ කවෙන් බරක් තියෙනවා. රත්නශ්‍රී විජේසිංහ කියන කවියා ඔහුගේ කවිය ඔබට කොහොමද බලපෑ මම හිතන්නේ પરම්පරා ගණනාවකට ආලෝකයක් සපයපු කවිය රත්නශ්‍රී විජේසිංහ කියන්නේ අපිට මේ විදිහට සජීව සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබීමත් පිනක් හැටියට මම සලකනවා අපි પરම්පරාව සලකනවා එහි ආසන්නම අධ්‍යක්ෂීම් ලැබපු પરම්පරාවේ පුද්ගලෙක් මම දකින්න හැටියට ඔබ ඉතින් ඒ පිළිබඳ සාකච්ඡා කරමු අපි ඔව් දැන් ජීවිතයට බලපාන මිනිස්සු බොහොමයක් ඉන්නවා නිර්මාණකරුවෝ විශේෂයි මහින්ද අපේ ජීවිතයට බලපාපු ආයතරින් එකම මගක ගමන් කළා වගේ මම දකින්න දෙන්නෙක් ඉන්නවා සේකර පළවෙනි ඊළඟට ඒ මගේ ඉස්සරහට මරංගිය කෙනා තමයි රත්නශ්‍රී ඒ මගම කියලා මම කියන්නේ නැහැ නමුත් සේකර අපේ ජීවිතයට ඉතා තදින් බලපෑවා වගේම රත්නශ්‍රීත් අපේ තාරුණ්‍යයට බෙහෙවින්ම බලපෑවා අදටත් එහෙමම තමයි ඒක දැන් අර මගේ කවි ගැන කතා කරද්දී කිව්වා වගේ මේ සාමාන්‍යයෙන් අපිට තිබුණා පොඩි අදහසක් රත්නශ්‍රීගෙන් කවියක් අනුමත වෙනවා කියලා කියන්නේ කවි ලියන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරගන්න පුළුවන්. මම මේ බොහොම අවංකවම එක කියන්නේ. මොකද මේ තරුණ කාලේදී මම පියංකාරගේ බන්දුල වගේ අපේ සමකාලීන කවියන්ට තිබුණා අපි කවි ලියලා අරිනවා දැන් රත්නශ්‍රී කියනවා දැන් මේ කවි ආවා හොඳ කවි තිබුණා මම පළ කළා කියලා. ඒක එහෙම කියන තරම් ලේසි වුණේ නැහැ. අපි ලිව්ව කවි අනන්තයි අප්‍රමාණයි. පත්තරේට ලියලා බලා ඉන්නවා කවදාවත් පළ වෙන්නේ නැහැ. මම අනිතේ මම ඒ කාලේ කවි ලියන්නේ මේ කවි ලියන්න පුළුවන් තැනක ඉඳලා නෙමෙයි මගේ මම එතකොට අත්අඩංගුවේ පසු වෙන්නේ මම කූඩුවක ඉඳගෙන තමයි කවි ලියන්නේ නුවන් උදේ වික්‍රමසිංහ කියන නම මම තෝරගන්නේ මගේ නමින් කවි ලියන්න බැරි නිසා මොකෝ කවි අරගෙන ඇවිල්ලා තැපැල් කරපු පොලිස් රාළහාමිට තමයි දඬුවම් ඉඳින්නේ නිර්මාපකයා කවුද කියලා දැනගත්තා. එහෙම ඉතින් පළ වෙන්නේ නැහැ ලේසියකට. ඉතින් පස්සේ දවසක තමයි මේ අර කොඩියේ සිටන සිංහයාට කියලා මම යවපු කවි හතරකින් එකක් තමයි පළ වෙන්නේ. තුනක්ම සංස්කරණේ කතුරට අහු වෙනවා. හැබැයි එදා මට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා මේ කවි ලියන්න පුළුවන් කියන අදහස. මේක අපිට දෙන්න බලපෑවේ අනිත් පැත්තෙන් රත්නශ්‍රී විජේසිංහගේ කවිය කියලා මම බොහොම විවෘතව කියනවා. මොකද අපි වස්සානේ ඇතුළු සියලුම කාව්‍ය ග්‍රන්ථ බොහොම ආශාවෙන් කියපු කණ්ඩායමක්. මගේ තරුණ විය, පාසල් විය, ඊළඟට සරසවි ජීවිතේ. ඉතින් අපිට ඇත්තටම අපේ ජීවිතේ හැඩගස්වන්න දැන් අපි යම් විදියකට මේ සම්ප්‍රදාය විරෝධීව ලෝකේ දකින්න පෙළඹුණා නම්, තිබෙන ක්‍රමයේ ප්‍රශ්න කරන්නට පෙළඹුණා නම්, ඒකට සෑහෙන බලපෑමක් රත්නශ්‍රීගේ කවිය හරහා තුනා කියලා මම කියනවා. සේකරගේ කාව්‍ය නිර්මාණ අපිට ඒක තදට බලපෑවා. ඒක නිසා මම හිතන්නේ කවියෙක් තමන් කවි ලියනවා විතරක් නෙමෙයි තව අනාගත પરම්පරා ගානකට මඟ පෙන්වනවා. ඉතින් මඟ පෙන්වීම ඉතා බරපතල විදියට අපිට කරපු කවිය තමයි රත්නශ්‍රී. ඒක නිසා කවදාවත් අපිට ඔහුගෙන් ඈත් වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් අපි ආඩම්බරයක් හැටියට තමයි සැලකුවේ ඔහුගේ සංස්කරණයෙන් පළවෙන කවි පිටුවක අපේ කවියක් පළවෙන එක අපිට සන්තෝෂයක්. ඒ වගේම තමයි ඔහුගේ කවියක් රසවිඳිනවා කියලා කියන්නේ අපිට එක්තරා විදිහක අපිට අලුත් සිතිවිලි ලෝකයක් විවර කිරීමක්. කොහොමද කාව්‍ය නිමිත්තක් කවියක් බවට පත් කරන්නේ? ඒකට කොහොමද භාෂාව භාවිතා කරන්නේ? උපමා රූපක කොහොමද යොදාගන්නේ? අර දෑසෙන ගුණසිංහන් වරක කියනවා උපමා රූපක ගෙනල්ලා කවියට පුරවලා ඕනවට වඩා සෙල්ලම් දාන්න ගියොත් කවිය දහංගට කවියක් බවට පත් වෙනවා තේරුම් ගන්න බැරි වෙනවා කියලා. එහෙම නැතුව කොහොමද කවියක් ලියන්නේ? ඒක බොහොම හෘදයග්‍රාහී විදියට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන්නේ? මේ පාසලක් අපිට. ඉතින් ඒ පාසලේ බොහෝ ශිෂ්‍ය පරම්පරාවක් හිටියා. ඒ මම හිතන්නේ ඒ මඟ පෙන්වීම කවියෙක් හැටියට රත්නශ්‍රී විජේසිංහයන් කරා මම ඔහුගේ අගය කරන තවත් විශේෂ කරුණක් තමයි අදටත් ඔහු තමන්ගේ කවිය විතරක් නෙමෙයි අලුතෙන් කවි ලියන පරපුර ගැන බොහොම සවිඥානිකයි. ඔහු අලුතෙන් එන කවි කියවනවා. ඒ කවියට සමහර ඒවා පාඩම්. සමහර කවියොන්ට මතක නැති කවි රත්නශ්‍රීට කරනවා. ඉතින් අන්න ඒ වගේ බොහොම ලොකු මේ අවදිමත් මනසකින් වටපිට බලන තමන්ට පසුපසින් ඉන්න නැත්නම් තමන් පහු කරගෙන ඉස්සරහට යන්න තරුණයන්ට ආශිර්වාද කරන බොහොම විවෘත මනසක් තිබිච්ච කවියෙක්. ඒක නිසා මම ඇත්තටම මං භාග්‍යයක් කොට සලකනවා රත්නශ්‍රී විජේසිංහන් වගේ කවියෙක්. ඒ වගේ බොහෝ නිර්මාණකරුවන් ඉන්න කාලෙක අපිට අපේ තරුණ විය ගෙවන්නට ලැබීම පිළිබඳ. ඒක නිසා මං හිතන්නේ ඒක අපි ලැබු භාග්‍යයක් කියලා. ඔයතෙන් මේ එකට සාක්ෂි මඟලක් තියෙනවා. මගේ පළවෙනි කවි පොත ලියාගෙන පෙරවදනක් ලියාගන්න රත්නශ්‍රී විජේසිංහ නමුගෙන ගාලු කොටු ඒවක හිටපු නිවසට යනවා ඉතාමත් ආදරයෙන්. මමත් නදුන්‍ය සිද්දසනායකත් අපි දෙන්න ගියා. අපිට කෑම බීමත් ලෑස්ති කරලා දීලා පෙරවදනත් ලියලා දුන්නා. ඒක මීමන්දාව ආදරණීය ප්‍රජාවගේත් හැඟීම, මගේ හැඟීම, ඔබගේ හැඟීම සියල්ල මේ මොහොතක් කරගන්නවා ඔබට පුද කිරීමට.
නමුත් මං හිතන්නේ එක අපි පිදිය යුත්තක් කියලා මට හිතෙන එකට මෙතන වර්ණාවක් නෙමෙයි කියව යුතුම දෙයක් මං හිතන්නේ. සහ ඒක ඉතින් විවාදයක් නැහැ පිළිවඳ නේද? ඕනෑම කවි සාහිත්‍ය ලෝකයේ ඕන කෙනෙක් දන්න ඒ සම්බන්ධයෙන්. චුල අපේ ලෙමුම තව විශේෂයක් තියෙනවා මහින්ද මං කියන්නේ. ඒක දිවිච දෙය තමයි දැන් රත්නශ්‍රීගෙන් අපි කවියක් ගැන ප්‍රශංසාවක් අහන වගේ කවියක දුර්වලකමක් තිබුණා නම් ඔහු ඒක අපිට මූණටම කියන. දැන් ඔහු දැන් මේ දැන් කිව්වා. යකුළු පොතේ තියෙන සමහර නිර්මාණ නර්මාල අපි මීට පෙර අවස්ථාවක තෝ බොහොම විවෘතම කියලා තියෙනවා. මං කියන්නේ ඒක තමයි වෙන්න ඕනේ. නැතුව මේ ඔබේ කවිය හොඳයි නැත්නම් මේ කවිය හොඳයි කියන එකට වඩා මේ කවි පිළිබඳ මගේ අදහස, ඔහුගේ අදහස හරි විවෘතව ප්‍රකාශ කිරීම. මේක තමයි අපිට අවශ්‍ය. අනිවාර්යයෙන්ම. අපේ ඊළඟ එළඹුම ටිකක් වෙනස්. මීමන්දාවේ අපි ඊළඟ ගීතයට යනවා. එච්.ආර්. ජෝතිපාලගේ ගීතයක් අපි තෝරගෙන තිබෙන්නේ. අපේ ආදරණීය අපි මචං ස්වර රටා එක්ක අපි ගීතය අහලා තවදුරටත් ඒ සම්බන්ධයෙන් කතා කරමු. ඇත්තටම
එචාර් ජෝතිපාල කියන්නේ නිකන් සංගීත ශ්‍රී ලංකාවේ සංගීතේ රහඹු සිදුවීමක් වගේ පරපුරු ගණනාවක් එකට යා කරන ගායකෙක් හැටියට හඳුන්වන්නට පුළුවන්. මට මතක් වෙනවා වරක් ජෝත් ඔහුගේ අමංගල උත්සව වෙලාවේ රූකාන්ත ගුණතිලක සමරු සටහනක් තබලා තිබුණේ අමංගල උත්සවයේ පැවති ස්ථානයේ තිබුණු පොතක. ඔහු ලියලා තිබුණේ ජෝති අයියා මාර සෙනඟක් හමුණු දවසක කියන්නම් කියලා. මම කැමති රත්නශ්‍රී විජේසිංහන්ගෙන් දැනගන්න, මම හිතන්නේ ඔබටත් පෙර 50 දශකයේ අගභාගයේ ඉඳලා ඔහු සංගීතයේ නියැලෙන්නේ. නමුත් අද දක්වා මෙවැනි ගීත, අද අපි අසපු ගීතය ඇතුළු මෙවැනි ගීත ජීවමාන ගීත හැටියට හඳුන්වන්නට පුළුවන් මාධ්‍ය තුළ. ඔබ ඒ සම්බන්ධයෙන් කොහොමද දකින්නේ? විශේෂයෙන් මේ ජනප්‍රිය ධාරාව, ජෝතිපාල නියෝජනය කරපු ජනප්‍රිය ධාරාව මේ දක්වා පැමිණීම ඇතුළේ විශේෂම සාහිත්‍යදරයක් කවියෙක් හැටියට ඔබ කොහොමද ඒ සම්බන්ධයෙන් දකින්නේ? ඇත්තටම මහින්ද, මේ ජෝති කියන්නේ ඒක මහා අභාවවාචක සම්පතක්. ඒක අපේ රටට හම් වෙච්ච හරි හමන් විදියට ඒක පාවිච්චි කරන්න කාලයක්, දීපයක්, දේශයක් තිබුණ නැති වුණාට විශාල සම්පතක් කියන එක අපි එදත් කියනවා. දැන් මම මේ ගීතය මං හරිම ප්‍රියයි මේකට. මම දන්නවා මේ ගීතයේ අනුකාරක තනුවක් කියලා තියෙන්නේ. නමුත් ඒක මට කිසි බාධාවක් නෙමෙයි මේකට ආදරය කරන මේ ගීතයට. හරිම ප්‍රියයි මොකද මේක මේ මම දැකපු අව්‍යාජම ප්‍රෙම්මතික් මේ. ගීතේ රචනා කරන ධර්මසිරි ගමගේ රචනා ගමගේ මහත්තයරත් මම කියලා තියෙනවා මේක මේ විදිහට මම කියලා තියෙනවා. මම හරි ආසයි මේකට කියලා. මොකද මහින්ද මේ අපි ජීවිතේ මේ ලෝකේ ජීවත් වෙනකොට අනන්ත අප්‍රමාණ කරදරවලට, ප්‍රශ්නවලට, ගැටලුවලට, කලකිරීමවලට, අප්‍රිය අමනාපකම්වලට මූණ දෙනවා. ඒ මොනවා මූණ දුන්නත් අපිට ජීවත් වෙන්න ආස කරන, අපිට ජීවත් වෙන්න ආසාව ඇති කරන්නේ අපිට ආදරය කරන කවුරුහරි ඉන්න නිසා. මේ ජීවිතේ දාලා යන්න බෑ කියලා තියෙන අපිට ඒකයි. අන්න ඒ වැඩේ මේ ගීතෙන් කරනවා. මේක හරිම පොඩි වෘත්තාන්ත කතනයකුත් තියෙනවානේ මේකේ. ඉස්සෙල්ලා සුදු මැණිකේ අඬනවා. අඬන්නේ ඇයි කියලා අහනවා. ඊට පස්සේ ආ කියනවා, ඔයා ජීවිතේ මට හමු වුණු මුල් දවසේ හිනාවි දැසී අහිංසක ආදරය තිබුණේ, වෙන මොනවත් නැහැ. මිල මුදල්, සැප සම්පත්, දෑවැදි මොනවත්ම නැහැ. එච්චරමයි තිබුණේ. ඒ පරාද වෙන්න ඉඩක් නැහැ අපි දෙන්නගේ ප්‍රේමේ. දිනන්නේ යන යන හැම හින්දේ ලෝකේ. ඒ මොනසෙ උත්තේජනය කරනවා ජීවිතේ ඉස්සරහට යන්න. මේක දාලා යන්න නෙමෙයි. ජීවිතේ ඇදවලඳ ගන්න. ඉතින් බොහොම සරලයි මේක. දැන් ප්‍රේමේ පිළිබඳව අනන්ත ප්‍රමාණ ගීත කවි ලියවිලා ඇති. දැන් අමරදේවයන් ගයන දැන් ආදර හැඟුම් වගේ ගීතයක ප්‍රේමෙහි අතිශයින්ම භාවික වුණ පිරි මේ නිර්මාණ කලාපයක් ස්පර්ශ කරනවා. නමුත් මම හිතන්නේ පොදු රසිකයාට වැඩිපුර විදග්ධ නොවන සරල සාමාන්‍ය මේ රසික ප්‍රජාවට හොඳට කතා කරන ලං වෙන්න පුළුවන් ගීයක් මම මේක මම හිතන්නේ. ඒ නිසා දැන් කියනවනේ මැණිකේ සුවඳ මලයි පිපි ආදර කටුවකුලේ සිටින්න දෝතින් නේමල නෙලනතුරු මැණිකේ දිලෙන්න එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ සඳ මැණිකේ මම තරුවයි යා පුංචි එක බාර ගන්නවා හඳ යාට දෙනවා පුංචි තාරකාව යා බාර ගන්නවා ඒක පුරුෂෝත්තර වාද වෙන බැහැනේ ගියා ආදරයට කොන්තේසි පනවන්නේ නැහැ එහෙම නැහැ ඉතින් ඒ නිසා මම හරි ප්‍රියයි මේ ගීතේ නිසා මේ මොකද මට මතකයි මහගමසේකර කවියා අන්තිම පුවත්පත් සාකච්ඡාවේදී කියලා තිබුණා එයාට එයා කනගාටු වෙනවා කියලා එම්.එස්. ප්‍රනන්දුටයි ජෝතිලාල සිඳුලියන්න බැරි වෙච්ච එක ගැන කියලා. එතනින් අපටත් ඒ අවස්ථාව ලැබුණා. අපි කොච්චර සතුටුද. ඒ හැමදාම අඩුවක් හැටියට තියෙන මම හිතන මහගමසේකරයන් ඔවුන්ට ගීයක් නොලියීම මලයි පිපිබාදක කටුවකුලේ සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මෙනිකේ දිලෙන්නේ එක තරුවයි සඳ වට කර පෙම් ලෝකේ සඳ මෙනිකේ මම තරුවයි පායන රෑ අහසේ
මෙවැනි වකවානු මේ වකවානු මේ ජනප්‍රිය ධාරා පවතිනට මම හිතන්නේ චූලයියා බොහොම හිරිමල් යවුණෙක් වෙන්න පුළුවන්. ඒතර ජනප්‍රිය ධාරා යම්කිසි බලපෑමක් ඔබට සිද්ධ වුණාද නැත්නම් ඔබ කොහොමද එදා ඒ ප්‍රවණතාවයේ දැක්කේ හි අද දකින්න විදිහක් මොකක්ද තියෙනවද? දැන් ජෝතිපාලගේ මරණයත් එක්කම සංවාදයක් ඇති වුණනේ ප්‍රබුද්ධ පීචා සංවාදේ. ඒ සංවාදේ ආවට පස්සේ තමයි මට කල්පනා වුණේ ඇයි මේ ජෝතිපාලගේ කීයට පීචන් කියන කැලලක් එල්ලන්න හදන්නේ කියලා. අපිට එහෙම දැනුන්නේ නැහැ මහින්ද. මොකද මේ දැන් අපි චිත්‍රපටින් අරමනකොට ගාමිණීට ජෝති ගයනවා, විජේට ජෝති ගයනවා, රවින්ට මේ ලංකාවේ හිටපු සෑම නළුවෙකුටම වගේ ජෝතිගේ හඬ ගැලපෙනවා. එහෙම ගැලපීම හරි අඩුයි. ඒ වගේම ජෝතිපාල අපි සංගීත සංදර්ශනවලදී තමයි ජීවමානව දකින්නේ. මට මතකයි මගේ පාසලේදී තිබිච්ච සංගීත සංදර්ශනයේ මහ පොළ උළෙලක නැත්තම් වෙනත් විරුත් සංගීත සංදර්ශනයක ජෝතිපාල ඇවිල්ලා වේදිකාවට නැගලා කොළයක් අරගෙන එක ගීතයක් කියනවා, කොළේ පෙරලනවා, ඊළඟ ගීතය කියවනවා, මේක දිගට කියාගෙන කියාගෙන යනවා. ඒක නිකන් අපි බලාගෙන ඉන්න එක්තරා විදිහ හාස්කමක් වගේ. මේ මනුස්සයා කොහොමද මේක කියන්නේ කියලා. ඒ එක්කම අනිත් පැත්තෙන් මේ ගීතවල අපිට මම දන්නේ මට නම් කවදාවත් ඒ ඉරඳලා වෙන් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේක ප්‍රබුද්ධ ගීයක්, මේක ප්‍රබුද්ධ නෝන ගීයක් කියලා, ජනප්‍රියද කියලා. මොකද මේ දෙකම මට නම් ජනප්‍රියයි. අනිත් පැත්තෙන් ජෝතිපාලගේ සම්බන්ධයෙන් මට මේ මං මේ පුද්ගලිකව මං අවස්ථා දෙකක්ෙදී මට දැනෙච්ච දේවල් තියෙනවා. එකක් තමයි ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දැනට වසර 10කට 15කට පමණ උඩදී මට මතක අවස්ථාවක. ඊටත් වැඩිද මන් දන්නේ. 93 නැත්නම් 94 වගේ මට මතක. 94 නැත්නම් 95 වගේ. ලයිනල් ආල්ගමයන් කතා කරපු අවස්ථාවක මේ කිව්වා ජෝතිපාලට ඔහු ගීතයක් සම්පාදනය කරලා මේ ගීතය ගැන විස්තර කරලා කියනවා මෙහෙමයි මේ ගීතය ගායනා කරන්න ඕනේ. මේ මේ රාගයෙන් තමයි මේක මෙහෙම නිර්මාණය වෙන්නේ කියනකොට ජෝතිපාල කියන මාස්ටර් මට එක සැරයක් කියලා පෙන්නන මම ගීතය කියන්නම් කියලා. ඔහුගේ ශ්‍රවණ සවනහර ඔහු එක අල්ලගත්තු හැටි. අනිත් පැත්තෙන් ජෝතිගේ මම විශිෂ්ටතම හැකියාව දැකපු අවස්ථාවක් තමයි ලසඳා චිත්‍රපටයේ ගීත ටික. ඒ කේමදාස මාස්ටර් තමයි සංගීතඥ. يعني ජෝතිපාලට වෙච්ච අවාසනාව මම හිතන් ජෝතිපාලට ලංකාවේ විශිෂ්ට සංගීතඥයන්ගේ ඇසුර ලබන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ලැබිච්ච සීමිත අවස්ථාවවලදී ජෝතිපාල තමන් කවුද කියන එක පෙන්වුවා. ඒක නිසා මම හිතන්නේ එදා මෙදා තුර කවදාවත් අමතක නොවන ගායකයෙක් ඉන්නවා නම් ඔය අපි ප්‍රබුද්ධ නොවන කියලා වර්ග කරන කොට ඇතුලේ ඒ තමයි ජෝතිපාල. ජෝතිපාල තමන්ගේ ප්‍රබුද්ධත්වය තමන්ගේ හඬ හරහා පෙන්වලා තියෙනවා. ඔය වැඩේ හරියටම කරලා තියෙනවා කියන එක මම හිතන්නේ දැන් මේ මොහොතෙත් සාක්ෂි දරනවා තාමත් ඒ ගීත ජීවමානව පැවතීමත් එක්ක. අප තවදුරටත් කතා කරමු නිර්මාණ සම්බන්ධයෙන්. මම කැමති ටිකක් වෙන පැත්තකට යන්නට. නිර්මාණ කරුවෙකුට, සාහිත්‍ය කරුවෙකුට විශේෂයෙන්ම ජීවිත අත්දැකීම් කියන අතිශය වැදගත්. අප දන්නවා විටින් විට ඔබත් සමග කතා කරනකොට, ඔබගේ දේශන අසනකොට, ඔබගේ යම් යම් ලියවිලි පරිශීලනය කරනකොට ඔබ ජීවිතයේ ලංකාවේ එක්තරා අඳුරු යුගයක බොහොම ඍජු අත්දැකීම් සම්භාරයක් සහිතව කවි ලියන්නට, සාහිත්‍යකරණයේ දෙන්නට ලැබුණු පුද්ගලෙක් හැටියට අද අප ඔබ විශේෂ පරිවර්තකයෙක් හැටියට හඳුනාගත්තත් මම හිතන්නේ ඊට පෙර රත්න ශ්‍රී විජේසිංහයන් කිව්ව වගේම කවියෙන් ඒ ගමන ආරම්භ කරපු පුද්ගලෙක්. මම කැමති දැනගන්න, මම හිතන්නේ මීමන්දා අපේ ආදරණීය ප්‍රේක්ෂක පිරිසත් වඩාත් කැමති වේවි, අංකුර නිර්මාණකරු වඩාත් කැමති වේවි, මේ මුහුණ දුන්නා වූ ජීවිත අත්දැකීම් ඔබගේ නිර්මාණවලට ඍජු බලපෑමක් කරාද? එහෙම නැත්නම් ඒ කාලය, ඒ යම් ප්‍රමාණයක් ඒ කාලය ඉවහල් වුණාද නිර්මාණකරණයට දෙන්නට? මොකද හැම පුද්ගලයෙකු නිර්මාණකාරයෙක් වෙන්නේ නැති නිසා විශේෂම අත්දැකීම් ඇසුරේ සම්බන්ධයෙන් කතා කරන් තියෙනවා නම් මම හිතන වඩාත් වැදගත් වේවි කියලා මේ වගේ කාලයක. නෑ, ඇත්තටම මේ මට මෙතනදී මතක් වෙන්නේ මේ ලියොන් ට්‍රොස්කිගේ කියමනා. ලියොන් ට්‍රොස්කි සමන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ පටන් ගන්නේ ළමාවිය ගැන කියලා. ඔහු කියනවා මේ ළමාවිය බොහෝ සුන්දරයයි කියලා කියන ප්‍රබන්ධයක් නිර්මාණය කරලා තියෙනවා. ළමාවිය සුන්දරයයි කියලා කියන එක මේ සාහිත්‍යකරු හදන ප්‍රබන්ධයක්. බොහෝ විට ළමාවිය එහෙම සුන්දර වෙන්නේ නැහැ කියලා. ඔහු කියනවා මගේ ළමාවියත් ආර්ථික පරිපීඩනයේ තදටම තිබිච්ච ළමාවියක් නොවුණත් මගේ ළමාවියෙත් යම් යම් අඩුලුණුකම් තිබුණා කියලා.
මං හිතන්නේ දැන් දැන් අපි ළමාවිය ගැන කියනකොට මට පුංචි කාලේදී අපි ඇහුවත් කියන්නේ අපෝ ළමාවිය හරිම සුන්දරයි කියලා. නමුත් අපෝ හැරලා බලනකොට හිතෙනවා ළමාවිය කියලා කියන්නේ නියම ළමාවිය නෙමෙයි කියලා. මොකද මං එහෙම කියන්නේ මේ මගේ දැන් ඔය නිර්මාණ ගැන අහපු නිසා. මගේ ළමාවිය හොඳ දේවල් වගේ නරක දේවල් තියෙනවා. හොඳ දේවල් තමයි මගේ තාත්තා සිංහල ගුරුවරේ. ඌට සංදේශකාවේ සියල්ලම කටපාඩම්. ඉතින් පුංචි කාලේ අපි ගෙදර උදේ නැගිටින්නේ තාත්තා සංදේශ කවි කී කියා ගෙදර ඉන්න හරක්ගෙන් කිරි දෝනවා. අහගෙන උකට ගීත මේ සංදේශ කාව්‍ය ගායනා කරනවා අහගෙන සැලලිහිණිය අංශ සංදේශය ගිරා සංදේශය කවි කී කියව කටපාඩමින් ඒවා ගායනා කරනවා. හැබැයි ඒකම අනිත් පැත්තෙන් තියෙනවා ජීවිත අරගලේ. මගේ තාත්තා විදුහල්පතිවරේ කම්මා හෙදියක්. ඒ වුණත් අපි ජීවත් වුණේ ඔවුන් දෙදෙනාගේ වැටුපෙන්. ඉතින් ඒක නිසා ලুকু නිවාසනායක කරගෙන නිවාස හදපු රජයේ සේවකයෝ කුලී ගෙදරින් කුලී ගෙදරට මාරු වෙච්ච මිනිස්සු. ඒ එක්කම මගේ ජීවිතයේ දැන් මම 1965 උපත ලබන්නේ. ඒතොර 1970 දී පාලන වෙනසත් එක 65 වගේම 68 විතර වගේ මට මතකයි 70 දේශපාලන වෙනසත් එක්කම මගේ තාත්තට ස්ථාන මාරුවක් ඉල්ලන්න සිද්ධ වෙනවා. ඔහුගේ දේශපාලන අදහස් නොරිස්සන නිසා පිරිස්. ඊළඟට මගේ අම්මා දේශපාලන මාරුවකට ලක් වෙලා අවුරුදු 5කට එතකොට අපි නිබුලසිංහල ප්‍රදේශයේ එතකොට බස් පහසුකම් ලොකුවට නැහැ. මගේ මල්ලි ලැබුණ අලුතම වගේ අම්මව දඬුවම් මාරුවකට කොළඹ රිජ්ජේල මාරුවහලට මාරු කරනවා. ඒ දඬුවම දුන්නේ අම්මට නෙමෙයි අපිට. මල්ලි අම්මව නොදැක හැදෙන්නේ පාන්දර 3ට 4ට නැගිටලා අම්මා ගෙදරින් පිටත් වෙනවා. රෑ 10ට විතර තමයි අම්මා ගෙදර ආපහු වෙන්නේ. ඒතකොට ජීවිතේ පටන් ගත්තේම සාධාරණකම් වල. ඒතකොට ළමාවියේ ගස්කොළන් වල නැග්ගා ඇලේ පැන්නා දණ්ඩි ඇල්ලුවා ඒ ඔක්කොම තියෙනවා පාසලට පයින් ගියා අපි අර කියන කතන්දරේදී සෙරප්පු දෙකක්වත් නැතුව තමයි ඉස්කෝලේ ගියේ ඔක්කොම තියෙනවා හැබැයි ඒක තිබුණා දේශපාලන ක්‍රමයේ මොකද්ද වරදක් තිබුණා කියන එක පුංචි කාලේදීම බත් වගේම ඇඟට කැවුණා එතනින් තමයි පටන් ගත්තේ ඊට පස්සේ පාසල් ජීවිතයට ආවට පස්සේ ඒක තව දැනෙන්න පටන් ගත්තා අධ්‍යාපන දවල පත්‍රිකාව වෙනවා ලංකාවේ පෞද්ගලික විද්‍යාල වෙනවා ඒවත් එක්කම අපි යෞවන අවධියට එළඹෙන්නේ. ඒකට අපිට දැනෙන්න පටන් ගන්නවා අධ්‍යාපන ක්‍රමය අපි වෙනුවෙන් නෙමෙයි නිර්මාණය වෙන්නේ කියලා. මේ විදිහට හැම පැත්තෙම අසාධාරණ පිළිබඳ හැඟීම් එක තමයි විශ්වවිද්‍යාලෙට ඉන්නේ. මේ සියල්ලම එකතු වෙලා කැකෑරෙන පසුබිමක තමයි අපි දේශපාලන රිමිනිත. ඒක නිසා මං හිතන මගේ නිර්මාණවලදී හැමතිස්සෙම මට සමාජ අසාධාරණයේ කියන එකෙන් පලා යන්න බැරි. මං ඒ සමාජ අසාධාරණ හිරකරුවෙක් ඉඳලා කියලා. ඒක දෙමව්පියන් ආශ්‍රයනුත් අපි දැක්කා. සහෝදර සහෝදරියෝ ආශ්‍රයනුත් අපි දැක්කා. වටපිටාවේ සමාජ පරිසරයනුත් දැක්කා. අපි අපේ තරුණ වියට පා තබන්නේම ලේ කඳුළු දහඩිය ටයර් දුම පිරිච්ච පරිසරයක. අද අපි සුදු වෑන් ගැන කතා කරනවා. මගේ තරුණ වියේ ගේන සුදු කාර් එක. ඒ සුදු කාර් එක ගණදෙනු කරපු මිනිස්සෙක් මම සුදු කාර් වලින් පැහැරගෙන යාමට ලක් වෙච්ච මිනිහෙක් මම. ඉතින් ඒක නිසා මං හිතන්නේ අපි කියවන සාහිත්‍යය එතනට යන්නේ. ඉතින් ඒක නිසා ඒක හරියට බලපෑවේ මේ දැන් රත්නසිරි විජේසිංහයන් කවි වගේ මට මතකයි දොරමඩලාව දයසෙන ගුණසිංහයන්. තදට බලපාපු කවි. ඔහුගේ කවිය තුලත් මම දැක්ක ඔහුගේ විශේෂ තීරු ලිපි වගේ දේවල් හුඟක් දේවල් අපිට අපේ ජීවිතය පිළිබඳ අලුතෙන් හිතන්නට අපි පෙළඹෙව්වා. ඉතින් ඒක නිසා මේ සමාජ අසාධාරණයේ කියන එක ජීවිතයේ කොටසක් බවට පත් වුණා. ඒ කියන්නේ සමාජ අසාධාරණට රීව සටන් කළ යුතුයි කියන හැඟීම අපිට ලැබුණා. ඒක ලැබෙන්න මූලිකවම බලපාපු චරිතය තමයි මගේ තාත්තා. තාත්තා අපිට පුංචි කාලේ කිව්වේ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා කියලා. හැබැයි තරුණ වයසට යනකොට ඒක ගියා දීපේක වරදක්ද කියලා හිතන තරමට අපේ ජීවිත අත්දැකීම් වලින් තාත්තලාට හිතන්න සිද්ධ වුණා. මොකද මාව හොයාගෙන කඳවුරු ගානේ ඇවිදින්න තාත්තට සිද්ධ වෙනවා. ඒ දුක දරාගෙන ගෙදර ඉන්න අම්මට සිද්ධ වෙනවා. ඒ සියලු දේවල් මැද්දේ හැබැයි අපිට අපේ නිර්මාණ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. අපේ නිර්මාණ ජීවිතේ පටන් ගන්න හැබැයි සටන් කවි වලින්. දැන් විශ්වවිද්‍යාලට එනකොට පාසල් ජීවිතේ සටන් කවි තමයි තියෙන්නේ. මොකද ඒ වෙනකොට ජනතා වික්ෂු ප්‍රේණි දේශපාලනේ බොහොම ප්‍රචලිතව ප්‍රබල 83 තහනමෙන් පස්සේ අපි අපසුසස් පෙළ කරන්නේ 83 84. එතකොට ජවිපෙ තහනම් කළා. ඒක බිත්ති තාප පුරා තමයි කවි ලියවෙන්නේ. ඉතින් ඒ ලියවිච්ච කවි මට මතකයි කන් හිරි වැටෙන ලාය පුපුරන වෙඩි සද්දෙන් නොසැලෙන පිරිස පමනක් අපහායෙද්දෙන් සටන රදේපා පණ නැති අය නවතිද්දෙන් ජයබිම කර අපි යම් පෝරක මැද්දෙන් ඕ තමයි අපිට මේ පන්නරේ ලබාපු කවි විශ්වවිද්‍යාලට විශ්වවිද්‍යාලේ පුරාම කවි තියෙනවා ඒ කවි වැඩි පුර ඔහොම තමයි දෙන්නේ හැබැයි ඒ එකම අපිට සේකර හම්බ වෙනවා රත්නශ්‍රී හම්බ වෙනවා පරාක්‍රම කොඩිතුවක් හම්බ වෙනවා පසුකාලීනව අපි රණවීර අපිට මුණ ගැහෙනවා මේ වගේ විවිධ අයගේ කවි ඇසුරු කරන්නට අපි පුරුදු වෙනවා ඒකත් එක්ක කවිය පිළිබඳ අත්හදා බැලීම් කරන්න පෙළඹෙනවා වගේම අනිත් පැත්තෙන් මේ සමාජ අසාධාරණයට එරෙහිව අපි නිර්මාණ නොකළ යුත්තේ ඇයි කියන ප්‍රශ්නේ මට එනවා. ඒක නිසා හුඟක් වෙලාවට මට දෙයක් දැක්කහම ඒක මතක් වෙන්නේ ඇයි මෙහෙම වුණේ කියන කාරණේ. අපි මේක ප්‍රශ්න කරන්නේ නැත්තම් පුරවැසි හැටියට අපේ වගකීම මොකක්ද? ඉතින් මේ ප්‍රශ්න කිරීමේදී සමහර ලාවට ලියන දේ කවියක්ද සටන් පාඩයක්ද කියන එකට වඩා මට ඕන වුණේ මේක මතු කරන්න. මොකද අපේ දෙමව්පියෝ තමන්ගේ තරුණ කාලය වැය කළා මේ රට වෙනස් කරන්න. අපිත් අපේ තරුණ කාලේ ඉඳලා තාමත් උත්සාහ දරනවා. ඊළඟ පරම්පරාවටත් මේක ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා නිර්මාණකරණයේ යෙදෙන අතරම එක පැත්තක දේශපාලන අරගලය කියන එක ජීවිතයට බද්ධ වෙනවා. මේ දෙකම එක විදිහට තමයි මගේ ජීවිතය තුළ
ගමනේ යෙදෙන්නේ. ඒක නිසා මම හිතන නිර්මාණ ජීවිතයට මගේ දේශපාලන අදහස්, මගේ දේශපාලන අදහස් අනිත් පැත්තේ නිර්මාණ ජීවිතේ පොසත් කරන්නත් බලපෑවා කියලා. ඔව්, ඒ දේශපාලන දැක්ම යම්කිසි වෙනසක් වුණාද කාලීනව? එහෙම වුණා නම් එයි කියන එක අතරගන්න කැමතියි. දේශපාලන දැක්මේ වෙනසක් වුණා කියලා මම කියන්නේ, මම අදටත් විශ්වාස කරනවා. දැන් අපි අපේ තරුණ කාලේදී අපි වාමාංශික දේශපාලනයට තමයි යොමු වෙන්නේ. අපි ඒ දේශපාලන දැක්ම කියන එක, දේශපාලන අදහස, සමාජවාදය නැත්තම් මාක්ස්වාදය, ලංකාවේ ලෝකයේ සමාජ ක්‍රමයක් හැටියට ධනවාදයට එරෙහිව සමාජවාදී ඉඩක් තියෙනවා කියන අදහසෙන් මම අදත් වෙනස් වෙලා නැහැ. නමුත් ලෝකයේම ඒ ධනවාදී කඳවුරට එරෙහිව සමාජවාදී ගොඩනගන්නට ගිය හැමතැනකම වගේ අසාර්ථක වෙමින් යනවා. ඒක එතෙන්දී අපිට නැවත හිතන්න පෙළඹීමක් ඇවිල්ලා තියෙනවා. අප සමාජවාදයේ යනුවෙන් භාවිතා කරේ සමාජවාදයේද නැත්නම් අපි එතනින් පිළිපැන, විශේෂයෙන් සෝවියට් දේශයේ දේශපාලන වෙනස අපි අද ආපහු හැරලා බලනකොට ඒ සමාජවාදයේ කියන දේශපාලන ක්‍රමයේ ඇතුළේදී වැඩියෙන්ම මර්ධනයට ලක්වෙච්ච පිරිස අතර නිර්මාණකරුවෝ ඉන්නවා. ලෝකයේ විශිෂ්ටතම කවියෝ, නවකතාකරු. ඒක කොහොමද සිද්ධ වුණේ? චීනයේත් ඒ දේ සිද්ධ වුණා, කියුබාවෙත් ඒ දේ සිද්ධ වුණා. ඊට පස්සේ උතුරු කොරියාව, ලෝකේ සමාජවාදී කඳවුරේ තියෙන හැම රටක්ම මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර සැපිය යුතු තියෙනවා. ඉතින් අපිත් අපේ සමාජවාදී අරගලය කියලා භාවිතා කරපු අරගල විදිය සාර්ථකද නැත්නම් ඒ අඩුපාඩු නැද්ද, අපි ඒ වෙනස් කරගත යුතු නැද්ද කියන ඒ සංශය මාතුල තිබෙනවා. ඒ කියන්නේ අපි මිනිසුන් උදෙසා දේශපාලන ක්‍රමයක් නිර්මාණය කරන්න අරගල කළ යුතු මාවත මොකද? ඒදී අපේ දේශපාලන දර්ශනය විය යුත්තේ වාමාංශික දේශපාලන දර්ශනය, මාක්ස්වාදයේ අදට අපි නැවත කියවා ගත යුතුයි කියන අදහසෙන් මම තාමත් ඉන්නවා. නමුත් පක්ෂ දේශපාලනේ මම අද ඈත් වෙලා ඉන්නේ. මම කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙක් නෙමෙයි. මොකද මම විශ්වාස කරනවා මේ මොහොතේදී මේ තියෙන අඩුව පුරවන්නට සමත් දේශපාලන පක්ෂයක් වමේ හෝ දකුණේ නැහැ කියලා. කැමති රත්න ශ්‍රී විජේසිංහන් වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. වර්ෂවලින් ගත්තොත් 71, 80, 89 මේ යුගය විශේෂම එවක තරුණයින්ට අභියෝගයක්, ජීවිතයට පවා අභියෝගයක් වුණු අවධියක්, ජීවමාන සාක්ෂියක් අප සමගද සිටිනවා මීමන්දාවේ. මේ යුගය පසුමින් කරගත්තු නිර්මාණ ලෝකය කොහොමද හැඩගැහෙන එක ප්‍රමාණවත්ද අපි වගේ රටකට ඔබ දකින ආකාරයේ? ඇත්තටම 71, 80, 89 විතරක් නෙමෙයි, උතුරේ 83 ඉඳලා තිබිච්ච දීර්ඝකාලීන එකත් අපි අමතක කරන්න හොඳ නැහැ. ඒකත් එහෙම ඒ ප්‍රශ්නම තමයි මේ තියෙන්නේ. ඒ පුප්‍රායම ඉතිහාසයේ පුප්‍රායම තුනක් ප්‍රධාන වශයෙන් ගත්තොත් මෑත කාලීන සිද්ධ වෙලා තියෙනවා. ඕවා ප්‍රමාණවත් තරමින් මම හිතන්නේ නැහැ ඇත්තටම මේ සාකච්ඡා වෙලා තියෙනවාද කියලා. දැන් 70 කොළනිය සරත් ආරියරත්නගේ නවකතාව යම් පමණකට උත්සාහ කළා තිබුණා. ඒ උතුරු මැද පළාතේ ක්‍රියාකාරී තරුණයන්ගේ ජීවිත පිළිබඳව, මේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න. ඊට අමතරව 80, 89 කාලේ ගෙනනම් මම හිතන්නේ ප්‍රමාණවත් තරමින් එහෙම නිර්මාණකරණයට යොමු වෙලා නැහැ කවුරුත් කියලා. ඒ වගේම උතුරේ ප්‍රශ්නය ගැනත් මම හිතන්නේ සිංහලෙන් ලියවිච්ච ගොඩක් තියෙනවා, නිර්මාණ තියෙනවා. ඉතින් ඒ ස්වයංලිඛිත කෘති හැටියට උතුරයම ලියපුවක් තියෙනවා, පරිවර්තන වෙලා තියෙන සිංහලට. එහෙමවත් තියෙනවා. ඉතින් මේ නමුත් මං හිතන්නේ ගැඹුරින් සාකච්ඡා කරපු දැන් බගන්දරා කියන නවකතාව එලි කියලා පාරච්චිගෙත් ඔය දේශපාලන ප්‍රශ්නේ විශ්ය කරගත්ත නවකතාවක් තමයි. නමුත් ඒවා යම් යම් විශ්ව ප්‍රදේශ ස්පර්ශ කරනවා මිසක් ගැඹුරින් මේ චරිත විශ්ලේෂණය කිරීමක්, අලුතෙන් ප්‍රතිනිර්මාණය කිරීමක් මට පේන්නේ නැහැ. කොයිවලත් ඕක එහෙමයි. මමත් ගීව කවියක් තියෙනවා. ඉතින් මම ඒක හොඳයි කියලා කියනවා නෙමෙයි. ඒක තියෙනවා අසිරිමත් තේරගතාව කියලා මේ වස්සානේ පොතේ තියෙන එකක් තියෙනවා. ඒකෙන් මම දන්න මම ඇසුරු කරපු ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය වෙනවා ඇතේක. ඒක අපි පාසල් ළමයි. ඒක තියෙන්නේ මෙහෙම මල් ගිනිගෙන එරබදු කොළ අතු අස්සේ නෙබුණා, නව බගසඳ ලේ පාටට සසල අපේ සෙදුනා, කෝකිල විස්ගෙන බක්මස විලාපදී හැඬුවා, කුසිනාරා පුරමින් මරණය ළඟ වැද හෝනා. කොහොමදයි පටන් ගන්න එක. ඊළඟට කියනවා ගිජිකුළු පවුවක් බඳු ට්‍රක් ප්‍රතියෙන් බැස තුවක්කු කියන කඩාවැදෙන විහාරයට මාරසෙන. කොහොම තමයි කවිය උනාන්නේ. අවසානය වෙන්නේ මේ හඳුරෝ මේ
චිටි චිටි හඬින් දැවෙනවා. ද්‍රෝණයක් ඉක්බිතිව ද්‍රෝණයක් පමණ වූ ධාතුගෙන රාජපුරුෂයෝ මුත්‍රා කරන තැන පස්සලට යට කළ හැකි තමයි ඉවර වෙන්නේ. ඒ වගේ සිද්ධි, කියන්නේ කේවල සිද්ධි හැටියට යම් යම් තැන්වල ලියවිලා ඇති. නමුත් මම හිතන්නේ ගැඹුරින් විශ්ලේෂණය කරන මේක කරන්න පුළුවන් හොඳ නව කතාවකට මම හිතන්නේ. දැන් මේ මෑතක දීප පළ වුණු ජයතිල කමල් වීරගේ චක්‍ර නව කතාවෙත් ඔය සිද්ධි යම් පමණකට ස්පර්ශ කරනවා. සිද්ධි ඇසුරු කරගෙන මාමාංශ ව්‍යාපාරේ පැරණි මම හැසිරෙන විදිය ඒ ගැන කරුණු යම් යම් සාකච්ඡා කරනවා. නමුත් ඒවා සීමිත ප්‍රදේශ විතරයි. මම හිතන්නේ කවුරු හරි, මම දන්නේ නැහැ එහෙම කෙනෙක් ඇති මේ රටේ, මේ හොඳ නව කතාවක් ලියන්න කාලේ තියෙනවා කියලා. මහින්ද, මට යමක් හිතෙනවා. කවියෙත් ගීතේත් නවකතාව සහ කෙටි කතාවට වඩා මේක ස්පර්ශ වුණා කියලා. උතුරත් දකුණත් දෙකම. ඒකෙදි සෑහෙන මැදිහත් වීමක් රත්නශ්‍රී අතින් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් මට හිතෙනවා මෙහෙම දෙයකුත්. දැන් දකුණේ සහ උතුරේ අරගල දෙකම ගත්තහම දැන් මේක පිළිබඳ ලියන්න පුළුවන් පාර්ශ්ව දෙකක් ඉන්නවනේ. එක් පාර්ශ්වයක් තමයි මේකට සක්‍රියව සම්බන්ධ වෙච්ච කණ්ඩායම. ඒතර ඒගොල්ලෝ අතින් යම් දෙයක් නිර්මාණය වෙනවා. හැබැයි මෙහෙම බිහි වෙන නිර්මාණ හුඟක් වෙලාවට ඒකට පක්ෂපාතීව තමයි ලියවෙන්නේ. එහෙම නැත්නම් ඒකෙන් ව්‍යුක්ත වෙච්ච කට්ටිය මුළුමනින්ම ඊට එරෙහිව තමයි ලියන්නේ. එතකොට වඩාම සාර්ථක නිර්මාණයක් එන්න පුළුවන් මේක බැහැරින් ඉන්න නිරීක්ෂණ මට්ටමේ ඉන්න ගැඹුරින් මේ ගැන හිතන්න පුළුවන් කෙනෙක්. අන්න ඒ පාර්ශවය මේ ඉතිහාසයේ පුරාම උතුරටත් දකුණටත් නිහඬයි. ඒක තමයි තියෙන බරපතලම ඛේදවාචකය. දැන් දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් නාසිවාදී ආක්‍රමණය පිළිබඳව අදටත් විශිෂ්ට සිනමාකෘති නිෂ්පාදනය වෙනවා, නවකතා ලියවෙනවා, කෙටිකතා කවි ලියවෙනවා, අදටත් ලියවෙනවා. නමුත් මේ ලංකාවේ මේ අරගල දෙක පිළිබඳවම ඒකට පසුබිම්ච්ච හේතු ගැඹුරින් විග්‍රහ කරලා එන නිර්මාණ හරි අඩුයි. මේ වෙනකොට දැන් අපි බැලුවොත් විශේෂයෙන් 88 89 අපිට සම්බන්ධ වෙච්ච අරගලේ ගත්තොත් එහෙනම් මේක ගැන ලියනකොට මම දකින්නේ එක්කෝ කොටසක් ලියනවා තමන් පුද්ගලිකව සම්බන්ධ වෙච්ච දේ පිළිබඳව තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් තමයි ලියන්නේ. තමන්ගේ සහභාගීත්වයෙන් මේකට කොහොමද එක්තරා විදිහක තමන්ගේ කතන්දරේ ලියනවා. නමුත් මේ පොදු කතන්දරේ කවදාවත් හරියට ලියවිලා නැහැ. මේක මං හිතන්නේ ලොකු අඩුවක්. මේක අර කීවා වගේම මේ අඩුව පිරවෙන්නට ඕනේ. ඒ අඩුව පුරවන්න හැබැයි ටිකක් ගැඹුරින් මේ පිළිබඳ අධ්‍යයනයක් තියෙනට. නමුත් ලංකාවේ තියෙන අවාසනාව තමයි දැන් උදාහරණයක් 88 89 දී ජනතා විමුක්ති පෙරමුණේ අරගලය ගත්තා. මේකෙදී පරම්පරා තුනක් තට්ටු තුනක්ම අතු ගෑවිලා ගියා. රෝහණ විජේවීරගේ ඊට පස්සේ ගමනායක ඊටත් පස්සේ හිටපු කණ්ඩායම අතු ගෑවිලාම ගියා. ඒතර සෑහෙන රික්තයක් එතන තියෙනවා. ඊළඟට සමාජයේ පැත්තෙන් එතන ඇතිවිච්ච ගල්වීම නැත්තම් ඒ භීතිය එක සමාජය එක තැනක නැවතුණා. ඒ නැවතිච්ච තැනින් නැවත සමාජයේ ගමන් කරන්න පටන් අරන් නැහැ. ඒක නැවත වතාවක් ගල් වෙනවා උතුරේ ප්‍රශ්නෙත් එක්ක. උතුර සහ දකුණ දෙකම 2009 වෙනකොට ගල් වෙලා යනවා. ඒ නිසා මම හිතන්නේ දැන් මේ ගල් වෙච්ච තැනින් හිමීට ගැලවිලා ආපහු මේ ගමන පටන් ගන්න ඕනේ. ඒ ගමන පටන් ගන්න මම හිතන්නේ ඒ පරම්පරාවම නොඋනට කමක් නැහැ. අලුත් පරම්පරාවට හරි ඒ දිහා බලන්න පුළුවන්කම තියෙනවා කියන මම හිතනවා. ඇත්තටම මම ඊළඟ ප්‍රශ්නෙට එන්න හිටියත් ඒ සම්බන්ධයෙන් කතා කරන්න දැන් අපේම රට ඇතුළේ වුණත් සංස්කෘතියෙන් හඳුනා ගැනීම සාහිත්‍ය ඔස්සේ සිදුවෙනවා මම හිතන්නේ ඉතාමත්ම අඩුයි කියලා මට හිතෙනවා. නමුත් විදේශ සාහිත්‍ය ගත්තම අපේ ඒ අත්දැකීම අපිට තිබෙනවා. විශේෂම ඔබ ඇතුළු පැරණි පරම්පරාවත් අධිගම විරුද්ධකු වැනි සාහිත්‍යකරුවෝ පරිවර්තකයෝ කරලා තිබෙනවා. ඉතින් මට කියන්න අවශ්‍ය වුණෙත් විශේෂම චූලයාගේ පරිවර්තන අතර මේ ඇල්කෙමිස්ට් වගේ පොතක් සන්තියාගෝ නම් සරිසරන්නා වශයෙන්, ඊට පස්සේ මේ අර මෝයෑන්ගේ රෙඩ් සෝගම් කියන පොත, ඒවා විශාල කාර්යභාරයන් හැටියට අපිට හඳුනන්න පුළුවන්. මම කෙටි ප්‍රශ්නයක් හැටියට ඔබගෙන් අහන්නේ විදේශ සාහිත්‍ය තුළ විශේෂම සිනමාපට රසක්කේ සම්බන්ධයෙන් නිර්මාණය වුණු බව අපි දන්නවා. සාහිත්‍ය තුළ මේ අපි කියපු රික්තකයේ විදේශ සාහිත්‍ය තුළ කොහොමද මේ ප්‍රකාශයට පත් වෙන්නේ? මොන ඇත්තටම දැන් ලෝකේ සමාජ අරගලයන් සහ ඒවා මර්ධනයට ලක්විච්ච අවස්ථාවල ලෝකයේ බිහිවෙච්ච විවිධ නිර්මාණ තියෙනවා. සමහර ඒවා චරිතාපදාන, සමහර ඒවා ගවේෂණාත්මක කෘති, නවකතා කෙටිකතා වගේ දේවල්. දැන් උදාහරණයක් හිතට ගත්තොත් දැන් අපි සෝවියට් දේශය ගත්තාම සෝවියට් දේශයේ විප්ලවයෙන් පස්සේ බොහොම විප්ලවය ප්‍රශංසාවට ලක් කරන කෘති බොහොමයක් අපි දැක්ක. අපි ඒ කාලේ විප්ලවය පිළිබඳ විවේචනය කරච්ච කෘති දැක්කේ නැහැ. නමුත් ඒවා ලියවුණා. දැන් පසුකාලීනව දැන් මට කෘති දෙකක් මේලා මතක් වෙන එකක් තමයි මේ වර්ලම් ශාලමව් කියන රුසියානු ලේඛකයා. ඔහු අවුරුදු මට මතකයි අවුරුදු 19කටත් වඩා වැඩි කාලයක් සයිබීරියාවේ රන්නාකරවල දුක් විඳිනවා. ඔහුව ස්ටාලින්ගේ පාලන කාලේදී ඒ රන්නාකරවලට යවන්නේ පුංචි වාක්‍යකින්ද. ඔහු ලියනවා ඉවාන් බුනින් යනු ශ්‍රේෂ්ඨ ලේඛකයෙකි. මේ මෙන්න මේ වාක්‍යයට තමයි අවුරුදු 19කට වඩා වැඩි කාලයක් ඔහුට සිරදඬුවම් විඳින පතල් කම්කරුවෙක් හැටියට පිටුවහලේ සීත
දැඩි ශීතයට ලක් වෙමින් ජීවිතය ගත කරනවා. මේ මොහු මේ කාලේ නිර්මාණකරුවෙක් නෝ ඉතා අපූර්ව නිර්මාණ රචනා කරනවා. ඊළඟට දැන් චීනයේ හිටියා හැරි වූ කියලා ලේඛකයෙක්. මේ හැරි වූ කියලා කියන්නේ අවුරුදු 19ක් පමණ චීනයේ සිරකඳුරුවල ගත කරපු කෙනෙක් දක්ෂිණාංශිකයෙක් හැටියට. ඔහු පස්සේ කාලෙක තුන් හතර වතාවක් චීනයට නැවත ඇතුල් වෙලා පස්සේ ඇමරිකාවට ගිහලා ඇමරිකන් පුරවැසියෙක් බවට පත් වෙනවා. තුන් හතර වතාවක් ඇමරිකාවට ගිහලා මේ චීනයට ගිහිල්ලා ගවේෂණාත්මක ලිපි සම්පාදනය කරනවා චීනයේ තියෙන මේ සිරකඳවුරු පිළිබඳව. තුන්වෙනි අතාවේදී ඔහු අත්අඩංගුවට පත් වෙනවා. මෙහෙම ලොකු දේවල් ටිකක් කරන්න ඕන උත්සාහ ගන්නවා. නිර්මාණ සාහිත්‍ය ඇතුළේදී සර්ගි දවුලතොෆ් කියලා ලේඛකයෙක් ඉන්නවා. ඔහුගේ කෙටි නවකතාව පිටු 100 ගානයි තියෙන්නේ. මේ කෙටි නවකතාවේ නම සූට් කේසේ. දැන් මේ සූට් කේසේ කියන කෘතියේ එයා ලියන්න හේතු වෙන කාරණේ ඔහු ලියනවා. ඔහු එක්තරා මොහොතක තීරණය කරනවා මම සෝවියට් දේශයෙන් පිට වෙන්නට ඕනේ අවුරුදු 38කට පස්සේ. එයා 38 වෙනි වේදී සෝවියට් දේශයෙන් පිට වෙන්න තීරණය කරනවා. එයා ගිහිල්ලා ආගමන නියුගමන කාර්යාලයෙන් අහනවා මම පිට වෙන්නයි යන්නේ සෝවියට් දේශය හතර යන්නේ මට ගෙනියන්න අවසර දේවල් මොනවද? ඔහුට කියනවා සූට් කේස් 3ක බඩු විතරයි සෝවියට් දේශය හැර යන පුරවැසියෙකුට රැගෙන යන්න පුළුවන්. ඔහු විහිළුවට වගේ අහනවා සූට් කේස් 3ක ඉතින් මගේ කාර් ටික මං කොහොමද ගෙනියන්නේ? ඔබ දන්නවා සෝවියට් දේශයේ එහෙම කාර් ගොඩක් තියාගෙන පුළුවන් කමක් තිබුණ නැහැ. ඔහු කියනවා ලිපිකාරණිය මට උපහාසයෙන් මෙසේ පිළිතුරු දුන්නේ නැහැ. කාර් ටික විකුණලා දාලා එන එකයි තියෙන්නේ. ඊට පස්සේ ඔහු කියනවා මං නැවත ගෙදර පැමිණියමි. ගෙදර පැමිණ මම මගේ දේපල අසුරන්නට පටන් ගතිමි. අවුරුදු 38ක ජීවිතයකට පසු මා අවසානයේ තේරුම් ගත්තේ මට සූට් කේස් 3ක නොව සූට් කේස් එක ඇසිරීමටවත් බඩු නැති බවයි. ලහු ඒකේ ඔහු අසුරම බඩු ලයිස්තු හදනවා. ටයිපටියක්, සපත්තු කුට්ටමක්, ඉනපටියක්, ඔහොමම තමයි කියන්නේ. මේ එක එක වස්තුවක් ඔහුට ලැබිච්ච ආකාරය ගැන ඔහු පරිච්ඡේදයක් ලියනවා නවකතාවේ. මේ මුළු නවකතාව දිගටම ආකෘතික වශයෙන් හරිම වෙනස් වෙන නවකතාව. ඔහු ඒක ඇතුලේ අර තියෙන ක්‍රමයේ පිළිබඳ විවේචනයක් කරනවා. එක් පැත්තකින් සෝවියට් දේශය වර්ණනා කරන කෘති වගේම අපි මේවත් කියවනවා. මේක හරහා අපිට අනාගත දේශපාලන ජීවිතේ කොහොමද හැඩ ගහගන්නේ කියන එක පිළිබඳව අත්දැකීම් වෙනවා. මේ මේක ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ මේ වගේ දේවල් පිළිබඳව කරන මැදිහත් වීම අඩුයි. ඒ කියන්නේ ලෝකේ එහෙම දේවල් තියෙනවා. අපේ හුඟක් අඩුයි. ඔව් මං හිතන්නේ ඔව්. මේ ඔබ අර පරිවර්තනය කළා අර කිර්ගිස්යන් ලේඛකයෙක්ගේ අර මියදුණු විල කෘතියත් මේ න්‍යෂ්ටික පරිශ්‍රණය වල අනිසි පැත්ත ගැන කතා නොකරන පැත්තක් ගැන ලියච්ච කෘතියක්. ඇත්තටම මේ මියදුණු විල කියලා කියන්නේ මේ හරි අපූර්ව කතාවක්. ඒක මේ ඒ ඔහුගේ අලුත්ම නවකතාවත් මේ ඉතාම ඈතක එළි දැක්කෝ. ඒක තියෙන්නේ උස්බෙකිස්තානයේ ප්‍රමුඛතම කවියා. ඒ ප්‍රමුඛතම කවියා ස්ටාලින්ගේ පාලන සමයේදී මර්ධනයට ලක් වෙනවා. ඔහු සිරගතව තමයි ඉන්නේ. ඔහු ගැන ලියන්නව කතාවක්. දැන් මේ මියදිනු විලට පාදක වෙන කතාව දැන් ලෝකේ න්‍යෂ්ටික බලවත්තු හැපෙන කාලේ කසකස්ථානයේ තමයි සෝවියට් දේශයේ විශාලම න්‍යෂ්ටික පරිශනාගාර තියෙන්නේ. ඒක ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවොත් අද බලාගත හැකි. අද කසකස්ථාන කියන ස්වාධීන රාජ්‍ය ඇතුළේ තමයි ඒවා තියෙන්නේ. ඉතින් න්‍යෂ්ටික පරිශන කරනකොට සමහර වෙලාවල්දී පරිශන ඒ කරන මධ්‍යස්ථාන වටේන මිනිස්සුවත් දන්නේ නැහැ න්‍යෂ්ටික පිපිරීම සිද්ධ වෙනවා කියලා. ඒ පිපිරීම වුණාට පස්සේ වෙන අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින සාමාන්‍ය ජනතාව. දැන් චෙර්නොබිල් බලාගාරයේ පිපිරුවාම රස්වෙත්ලානා ඒක ලියලා තිනු හරි අපූර්වට අත්දැකීම්. බලාගාරයේ මුලින්ම ගිනි නිවන බටෝ යන්නේ මේ බලාගාරයේ න්‍යෂ්ටික පිපිරීම කොයිතරම් බරපතලද කියලා නොදැන. මේ මුල් වටේ යන සියලු දෙනා ඊට කෙටි කාලයක් තුළ න්‍යෂ්ටික ඒ විෂ ශරීරගත වෙලා මැරෙනවා. මේ විදිහටම මේ කෘති රචනා කරපු අපේ ලේඛකයා කියනවා මියදුණු විලේ රචකයා කියනවා හමීඩ් ඉස්මයිලෝ. ඌ කියනවා ඌ එක දවසක් කසකස්ථානේ හරහා දුම්රියක යනකොට ඌට හම්බ වෙනවා පුංචි වෙලෙන්දෙක්. සිරුරින් ඉතාමත් මිටි ඔහු අර කුමීස් කියලා පානයක් තියෙන ඔටු කිරි වලින් හදන ඒවා විකුණනවා. ඌ මේකට කතා කරනවා කොල්ලා කියලා තමයි කතා කරන්නේ. කොල්ලා කියලා කතා කරාම අර ආපු පුද්ගලයාට කියපෙනවා. ඌ කියනවා මම කොල්ලෙක් නෙමෙයි මං අවුරුදු 28ක් වෙනවා මට කියලා ඌ කියනවා. ඉතින් බැලුවාම ඇත්තටම මේ අර විකිරණ තියෙන විලකට බැලලා නාලා තමන්ගේ ශරීරයේ වර්ධනය වෙන්නේ නැතුව අකාලේ වයසට යන තරුණේ. ඉතින් මං ඔහුගෙන් ඇහුවා ඌ ලංකාවට ආවා ගිය අවුරුද්දේ. ආපහුල මං ඔහුගෙන් ඇහුවා මේ චරිතය ඔබට ඇත්තටම හම්බෙච්ච චරිතයක්ද? ඔහු කිව්වා මට දුම්රිය යද්දී ඇත්තටම මේ චරිතය හම්බුණා. අවුරුදු 5ක් මම මේ සිද්ධිය හිතේ තියාගෙන වද විඳ විඳ හිටිය කොහොමද මේක ප්‍රකාශයට පත් කරන්නේ? ඌ අවසානයේදී මේ පුංචි නවකතාවක් පිටු 150ක් විතර වගේ නවකතාවක් වරා කතා කරන්නේ ලෝකයේ න්‍යෂ්ටික බලවතුන් වීමට බලවත්තු දරන තැත හමුවේ කොහොමද සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත නැති වෙන්නේ කියන එක. ඒක හරි වැදගත්. මම කියන්නේ මේ ලෝකයට අවශ්‍යයි, ලෝකයට තාක්ෂණය, විද්‍යාව සියලු දේවල් අවශ්‍යයි. හැබැයි ඒ දියුණුව අවශ්‍ය වෙන්නේ මිනිසුන්ගේ යහපත තක. ඒක මිනිසුන්ගේ අයහපතට හේතු වෙනකොට ඒක ප්‍රශ්න කරන්න තමයි සාහිත්‍යකරු වෙන්නේ. ආදරණීය මීමන්දාව හිතවතුනි, මම හිතන්නේ ඉතාමත් වැදගත් කරුණු රැසක් අප නිර්මාණ ඇසුරින් කතා කර අප ඊළඟ ගීතයට යමු. මොනරමාළු උඩාල්ලේ නොයද තිබෙන්නේ විශාරද කපුගේ, ගුණදාස කපුගේ
සංගීතවත් කරමින් එදා ගායනා කරපු රත්නශ්‍රී විජේසිංහයන් රචනා කරපු අද ආදරණීය අපි මචන් පාඩින් අපි හමු ඊළඟ ගීතය. සාමාන්‍ය ගැමි විහරණ ගැන කුඩම්මගේ සැලකිලිලා දක්වනවා කියලා නේද? කැමති රත්නශ්‍රී විජේසිංහන්ගෙන් මේ ගීතයේ අත්දැකීම ඇසුරෙන් විග්‍රහයක දෙනවා නම් මම හිතන්නේ අපේ ආදරණීය මීමන්දාව රසික ප්‍රජාව ඉතාමත්ම කැමති වේවි කියලා. ඇත්තටම මේ විශාරද කපුගේ සංගීතවත් කොට ගායනා කරන මේ ගීතය ඔහුගේ අවසාන සංගත පැටිය කියන්නේ ඉරබොටුතරුව සංගතක ඇතුළත් වෙලා තිබුණේගේ ගීත නිර්මාණ 18ක් තිබුණා. 18ම රචනා කළේ මමයි. මේක ලියවෙන්න මූලාශ්‍ර වෙච්ච ජන කවියක් තියෙනවා. අක්කයි මායි මුල් ගිරිගල ගියම්මා මාළු නැතුව බද්දුන්නයි කුඩම්මා මොනර මාළු උඩහල්ලේ තියම්මා අපට මාළු අලකොළදෝ කුඩම්මා. ඒක තමයි කවිය. ඒක තමයි. එතකොට අපට කුඩම්ම කෙනෙක් හිටියානේ තාමත් ඉන්නවා මං හිතන්නේ. ඒ කුඩම්මා මේ මේ ප්‍රදේශවාදීව පන්ති සමාජයට දක්වන විෂම සැලකිලි තමයි මේක ලියන්න හේතුව ඇත්තට. ඕ නිතර හැසෙන්නේ වෙනස් විදියට. දැන් පන්ති ස්තරායන අනුව ඉහළ පන්තියට වෙනම පහළ පන්තියට වෙනම උඩ රටට වෙනමයි පහත රටට වෙනමයි ඒ විදියට උතුරට වෙනමයි දකුණට වෙනමයි වගේ ආදි වශයෙන් මේ ප්‍රදේශවාදීව සහ ගෝත්‍රවාදීව හිතන කල්පනාවට එරෙහිව යන්න ඕන කියලා මට හිතුණා. ඒක ඇලි එකකට මූලාශ්‍ර කරගන්නවා. දැන් අර මේ කියනවා සිංකඩ කළ මූල් ගිරි කළ පැටව එකම තුරුල්ලේ වෙනස්කමක් හිතන්න එපා අපටද හිතට දුකයි කොඩම්. ඊළඟට කියනවානේ අප්පා නැති ඇහි කඳුළු කාගෙත් හිතලයිනේ. අප්ප නැතුනට පස්සේ කුඩම්මට මේ වැඩේ පැවරෙන්නේ. ගෙදර බර
ආරක්ෂාව නඩත්තු ඔක්කොම කොඩම බාර ගන්න ඕන. එහෙම තියෙද්දි අපට කොඩම පුතා කියලාවත් කියන්නේ නැහැ. ඒකයි. ඔව් ඇත්තෙන්ම දැන් අපි අපේ පුංචි රට ගත්තම මට මතකයි රත්නශ්‍රී විජේසිංහගේ අලුත්ම කවි පොත වස්සාන්ට පසු පොතේ මේ රට හඳුන්වලා දෙන විහිං දුප්පත්තුණු මගේ පොහසත් මව්බිම කියලා. ඉතින් මේ රට ඇතුලේ ප්‍රාදේශීය වශයෙන් ගත්තත් මුළු රටම සමස්තයක් ගත්තත් විශාල ભેදයක් තිබෙනවා කියලා එක රුන් නොරහසක් නෙවෙයි මං හිතන්නේ මේ සාහිත්‍යකරු වන අප ඔබ අප හැම විටම උත්සාහ කරනවා එක රටක් හැටියට පොහසත් රටක් හැටියට ගොඩනැගෙන්නට. ඉතින් මේ කියපු කතාවનો මම කැමති චුලයාගෙන් අහන්න ඔබ මේ මොහොතේ මේ රට දකින්නේ කොහොමද සාහිත්‍යකරුවෙක් හැටියට කවියෙක් හැටියට ඔබ මොන වගේ මතයකද ඉන්නේ ඔබ විකල්ප යෝජනා කරනවා නම් මොනවද යෝජනා කරන්න කියන්නේ. දැන් අපි ලංකාවේ අපි හඳුන්වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කෙටි කාලයක් තුන සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය. හැබැයි මගේ ජීවිතයේ මේ දශක පහක කාලය තුළ සමාජවාදී තිබුණෙත් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී තිබුණෙත් නැහැ. දැන් මම මේ මෑතක කල්පනා කරනකොට මීතොට මුල්ලේ කුණුකන්ද සිද්ධිය පිළිබඳ කල්පනා කරනකොට මට දැනෙච්ච දේ තමයි මම හිතන්නේ අපිට වැඩි කලක් නොගින් ලංකාවට මීතොට මුල්ල කියලා කියන්න පුළුවන් මට්ටමකට අපි එමින් ඉන්නවා. දැන් අපි සෑහෙන දුරක් ඒකේ ඇවිල්ලා ඉන්නවා. මේකට මම හිතන්නේ අපි කොච්චර සුද්දට බැන්නත් නිදහසින් පස්සේ මේ 70 වෙනි සංවත්සරයේ අන්තිම ආචාර වෙඩිමුර 21 පත්තු කරපු දා දක්වාම ආපු සියලු දෙනා මාත් ඇතුළු වග කියන්නට ඕන කියලා. ඒ කියන්නේ අපි ඉතාමත්ම නරකම තැනකට ගමන් කරමින් ඉන්නේ. අපි අවුරුදු 30ක් උතුරේ ප්‍රශ්නෙක දකුණේ ලේ වැගිරීම් දෙකක ගොදුරු වෙච්ච මිනිස්සු. හැබැයි පාඩම් ඉගෙන ගන්න જાතියක් නෙමෙයි. ඒක ආපහු නැවත අපි නැවත වතාවක් ආයි එතනටම ගමන් කරමින් ඉන්නේ. ඒක නිසා මං හිතන්නේ හැබැයි මේ සැරේ මං හිතනවා දැන් මේ මෑතක ඇතුවිච්ච සිදුවීම් ගත්තාම මම පළමු මොහොතේ ඇතුවනේ බරපතල කලකිරීමක්. ඇයි මිනිස්සු එකිනෙකා මෙහෙම කා කොටා ගන්නෙ කියලා. ඒකට බරපතල විදියට මම නම් මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි මේ වෙලාවේදී මීට වඩා මැදිහත් වීමක් මේ රටේ පාලකයෝ මේ ප්‍රශ්න විසඳන්න මේවා වෙන්න මැදිහත් විය යුතු තිබුණේ. මැදිහත් වීම උන්නේ කියලා මං අවංකව විශ්වාස කරනවා. හැබැයි මේ සැරේ මම දැකපු දේ තමයි දැන් මීට කලින් සිද්ධිවලදී උනේ දෙපිරිසක් ගහගත්ත නැත්තම් මුලින්ම දෙමළ සිංහල ප්‍රශ්නේ ඊළඟට සිංහල මුස්ලිම් ප්‍රශ්නේ ආවා. හැබැයි මේ සැරේ ඒක හොඳක් වුණා. මේ සිංහල මුස්ලිම් ප්‍රශ්නේ ලංකාවේ ඇති වෙනකොට වෙනදට වඩා වැඩි පිරිසක් මීට එරෙහිව කතා කරන්න නැගිටින්නට පටන් ගත්තා. ගහන මිනිස්සු වගේම වගේ ගහන ගුටි කන මිනිහව ආරක්ෂා කරන්න එළ මිනිස්සුත් හිටියා. ඒක තමයි මම මේ සැරේ දැකපු අර පුංචි අර රිදි ඉර. ඒක නිසා මම හිතනවා ඉතාමත්ම දුක්බර තැනක තමයි අපි ඉන්නේ. හැබැයි බලාපොරොත්තු අත්හැරිය යුතු නැහැ. අපිටම මැදිහත් වෙලා මේ අපේ රට නැවත ගොඩනගන්නට වැඩ කරන්න සිද්ධ වෙනවා. මොකද මේක ඊළඟ પરම්පරාවට ඇරියොත් ඔබ දැක්කනම් පහුගිය කාලේ අපි මේ ඈතම සිද්ධ වෙච්ච සිදුවීම් වලදී අපි දැක්කේ සෑම පාර්ශවකෙින්ම අපි වැඩිපුර දැක්කේ මේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට සම්බන්ධ වෙන්නේ අවුරුදු 18 22 අතර තරුණ પરම්පරාව. යෞවනයෝ ගැටවරයෝ තමයි මේක අපි ඉස්සරහින් දැක්කේ. වීඩියෝ දර්ශන වල අපි දකින්නේ ඒ අය. කවර පාර්ශවකෙින් වුණත් මේක හරි භයානකයි. මේක වරද ඔවුන්ගේ නෙමෙයි. මේ අපි ඇතුළු වැඩිහිටි පරම්පරාවේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ගොඩනැගිලා නැහැ. තාමත් මේ රටේ මිනිස්සු හැම කෙනෙක්ම එක වගේ කියලා හිතන්න පුළුවන් වෙන විදිහට. මේ රටේ අපි තාමත් ආගමික වශයෙන් බෙදිලා තමයි හිතන්නේ. ජාති වශයෙන් බෙදිලා තමයි හිතන්නේ. අන්න ඒ පසුබිම පාසලෙන් එන්න ඕනේ. දහම් පාසලෙන් එන්න ඕනේ. එතනට තාම පසුබිම හැදිලා නැහැ. ඒ නිසා මං හිතනවා ලොකු වැඩ ටිකක් අපිට කරන්නට තියෙනවා නිර්මාණකරුවන් ඉඳලා සියලුම දෙනාට. දැන් ඒ වෙනුවෙන් ගිලියපු මිනිස්සු තමයි රත්නශීලා ඇතුළු කවියෝ. මට මතකයි කුමාර හෙට්ටි ආරච්චි 80 දශකයේ කවියක් ලියන ධර්මද්වීප කියලා. ටාං 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 ඩෝම් ඩෝම් ඩෝම්. බොහොම කෙටි ඉතාමත් ප්‍රබල අරුතක් දෙන කවිය. ඊසේ රත්නශ්‍රී අතින් ලියවෙන වෙල්ලස්සේ ගීතේ මම නම් තාමත් විශ්වාස කරන්නේ මේ සියලු ගීත අතරේ මගේ ජීවිතේට තදින්ම බලපාපු රත්නශ්‍රීගේ ගීතය තමයි වෙල්ලස්සේ ගීතේ. ඒ පසුබිමමයි තාමත් තියෙන්නේ. මොන පාටින් මොන විදිහට දේදුණු වර්ණයෙන් මේ රටේ ආණ්ඩු ඇති වුණත් හැමදාම අපි දැක්කේ රට විකුණගෙන කෑම විතරයි. ඒක නිසා මේ මෙතන තමයි අපි ඉන්නේ. අද ඉන්නේත් මෙතන තමයි. හැබැයි මෙතනින් අපි වෙනස් වෙන්න ඕනේ. වෙනස් වීම සඳහා අපිට පොදු අරගලයක් තියෙනවා. ඒ අරගලයට සාහිත්‍යකරු සියලු දෙනා මැදිහත් වෙනවා. රත්නශ්‍රී කවි නොලිය ඉන්නකොට අපිට රත්නශ්‍රීත් එක්ක කේන්තියන්නේ ඒකයි. සමහරලාට අපි ඔහුට බොහොම මේ සමහරලාට සැරෙන් කතා කරනවා. ඔහොම ඉඳලා හරියන්නේ අපි අභියෝග කරනවා. හරි. ඔහු එක අහගෙන ඉන්නවා. ඔහු හොඳ සවන් දෙන්නේ. හැබැයි එකක් තියෙනවා. අපි දැන් ඔහුට යම්කිසි විවේචනයක් කරාම ඔහු එක අහගෙන ඉන්නවා. අහගෙන ඉන්න පුළුවන් ශික්ෂණයක් ඔහුට තියෙනවා. එතකොට හැබැයි ඔහු නොලියනකොට අපිට කේන්ති යනවා. මම හිතන්නේ නිර්මාණකරුවෝ කාටත් මේ
කරන්නට උනේ මොකද මේ වෙනකොට ගීත සාහිත්‍ය ගත්තාම අපි දේශපාලන පැත්තකින් ගීත සාහිත්‍ය කියලා කියන්නේ වාක්‍ය රචනා වලට තනුදාන යුගයක් නේ. ඉතින් ඒක නැවත ආපසු හරවන්න රත්නශීල වගේ ඉන්න ඕනේ. අලුත් પરම්පරාව ලියන්න ඕනේ. ඒක වෙමින් සිද්ධ වෙන. හිමින් සිදු වෙමින් තියෙනවා. ඒක මම හිතන්නේ සියලු නරක මැද්දේ හොඳ දේවල් ටිකක් තියෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ නරක දේ බහුල තැනක හොඳ දේ ප්‍රබල කරන්න. මම විශ්වාස කරන්නේ අපි අන්නේ උත්සාහය දැරිය යුතුයි කියලා. මීමන්දාවේ පූර්ණ වෑයමත් හොඳ දේවල් ටික ආරක්ෂා කර ගැනීම මම කැමති රත්නශ්‍රී විජේසිංහන් වෙත අවසාන වශයෙන් අවසාන ප්‍රශ්නය යොමු කරන්නට මේ කතා කරපු කාරණය ලංකා ජ්‍යෙෂ්ඨ කවියෙක් හැටියට මම හිතන ඔබගේ අදහස අතිශය වැදගත් වෙවි අප ආදරණීය රසික ප්‍රජාවට ඔබ දකින්නේ කොහොමද මේ ප්‍රශ්නය ලංකාව ගොඩනැගෙන්න ඕනේ කොහොමද ඔව් මම හිතන්නේ ඉතාලි හොඳම කාරණයක් මතු කළා මේ චූලා ඒ කියන්නේ මේ ওই අනර්ථකාරී කටයුතු හුඟක් වල මැදිහත් වෙලා තියෙන්නේ අවුරුදු 18 25 අතර මේ යෞවන પરම්පරාව කියලා. ඒක හරි අවධානයට ගන්න ඕන හොඳම කාරණයක් මං හිතන්නේ ඒක අධ්‍යාපනයේ විසින් ඕනගේ යුතුකම් මගහැරි බවට හොඳම උදාහරණයක් ඒක. ආගම් විසිරුත් මං හිතන්නේ යුතුකම් පැහැරහැරලා තියෙනවා. ඊළඟට ප්‍රජා විසිනුත් මේක වුන් අමතක කරලා තියෙනවා. මම දන්නවා මේ පිළිස්සල රසිකත්වයේ ගත්තොතින් හුඟක් පහළ මට්ටමක තියෙනවා. උන්ගේ සංවේදීතාව බොහොම අඩුයි. නිසා අපේ පළවෙනි කාර්ය වෙන්න ඕනේ මෙන්න මේ පිරිසට කතා කරන්න ප්‍රවේශ වෙන්න ඇතුල් වෙන්න තැනක් හොයාගන්න එක කියලා. මොකද ඒගොල්ලෝ තමයි ගාමක බලවේගය වෙන්නේ හෙට දවසේ. ඒ අය සබුද්ධික නොවන තාක්කල් අපි මහා අදම තැනකට අපි අපට යන්න සිද්ධ වෙයි. ඒ නිසා අපේ මහිතන රටක් හැටියට අපි වගකීමට මුහුණ දෙන්න ඕනේ කියන එක තමයි මගේ විශ්වාසය. වුන් සබුද්ධික කිරීමේ කාර්යය මාධ්‍ය විසින් බාර ගන්න ඕන. ඒ අරින් මං හිතන්නේ කිටි පාරවල නැහැ කියලා මේක. මං හිතන්නේ ජාතික රූපවාහිනී මීමන්දාවේ පූර්ණ වෑයමත් එක් අදහසක් ඇති හොඳ ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැගීම. ඒ ඔස්සේ තමයි අපි මහන්සි වෙන්නේ වටිනා නිර්මාණ, අප්‍රකට නිර්මාණ, නිතර නැසෙන නිර්මාණ, සාහිත්‍ය වේවා, කවිය වේවා, ගීතය වේවා, ඒ ඇසුරෙන් ජීවිතය පිළිබඳ කතා කරන පූර්ණ වෑයම හොඳ ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීම. අද මීමන්දාවට එකතු වුණු ප්‍රවීණ කිවීර ජ්‍යෙෂ්ඨ කිවීර රත්නශ්‍රී විජේසිංහන් ඉතාමත් ස්තුතිවන්ත වෙන අපගේ ගෞරවය ඔබට පිරිනමනවා. චුලන් සමරනායක සාහිත්‍ය දරයාණනි, පරිවර්තකයාණනි, ආදරණීය චුලයේ ඉතාමත් ස්තුතිය අද අපි වෙනුවෙන් අපගේ ආදරණීය රසිකයන් ආමන්ත්‍රණය කරන්න පැමිණීම සම්බන්ධයෙන්. අදත් මීමන්දාව සත්සර දායකත්වය, සහෝදරත්වයේ සත්සර සංකේතයේ බඳු අපි මචං සහෘද පිරිස නැවත හමුවෙමු ඔබගේ මීමන්දාවෙන්. හමු වෙනතුරු ඔබට ඉතාමත් ප්‍රකෘතිමත් වූ අනාගතයක් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා.